சீமாவின் இஹா தேசபாலனே. ஐபுவன் சுப சந்தேவாக் சீமாவின் இஹா தேசபாலனே கருணு சாகச்சா கிரண சலகுண தேசபாலன சங்வாதியாய் அதத் மேயர வென்னே மகே மித்ரன் ததினா சூதானமின் அபி ஹந்துனா கனிமு பிரதிமே ரங்கரந்த சில்வா ரங்கன சுப சந்தேவாக் சுப சந்தேவாக் சுதேவ் மஞ்சுல பஸ்நாயக மஞ்சுல சுப சந்தேவாக் சுப சந்தேவாக் අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ අප ආරාධනා කළේ හිටපු අමාත්‍ය පරිවෘත්ති මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට. මන්ත්‍රීතුමනි අයිබෝවන්. අයිබෝවන්. ඔබෙන් මුලින්ම මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔබට ඔබ ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද? එහෙම වෙන හේතුවක් නැහැ. මම ඔබෙන් අහන්නේ 2015 ජනවාරි 8 මේ පත්වුණු ආණ්ඩුව පත් කරගන්න ඔබ ප්‍රධාන පුරුකක් බවට පත් වුණා. ඉන් අනතුරුව ඒ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට විශ්වාස භංගයක් පැමිණෙන මොහොතේදී ඔබ කමෙන් ඉවත් කරලා තියෙන මොහොතක ඔබ නැවත ඊට සහය දක්වනවා. මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාප නිසා මේ පහුගියද ඇතිවුණු තත්ත්වය ඇති වුණා කියන හැඟීම රට තුළ තිබෙනවා, මිනිසුන් තුළ තිබෙනවා. ඒ හරහායි මම ඔබෙන් අහන්නේ ඔබට ඔබ ගැන කලකිරීමක් ඇතිවන්නේ නැද්ද කියලා. ඒක මට මං ගැන කලකිරීමට හේතුවක් නෙවෙයි, පවතින ආණ්ඩුව සහ දේශපාලඥයෝ පිළිබඳව ඇති වෙන කලකිරීමක් පමණයි. හේතුව ඔබ කිව්වා වගේ මේ ආණ්ඩුව ගේන්න ජනාධිපතිතුමා ඔය තත්ත්වයට මැතිවරණයේ ඉදිරිපත් කරලා ජයග්‍රහණය කරන්න එදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැඩි සටනක් දීලා එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ මැතිවර නියෝජිතයා විදිහට මම කටයුතු කරේ. විශාල බලාපොරොත්තු තියාගෙන, මගේ බලාපොරොත්තු නෙවෙයි, මට මේ දේශපාලනයෙන් ලබා ගන්න බලාපොරොත්තුවක් එදා තිබුණෙත් නැහැ, අදත් නැහැ, හෙටත් නැහැ. මේ රට වැටිලා තියෙන තත්ත්වෙන් ගොඩ අරගෙන මීට වැඩිය හොඳ රටක් අපිටත් අපේ දරුවන්ටත් අනාගත පරම්පරාවල් වලටත් ගොඩනගන්න හරි පවිත්‍ර චේතනා ගොන්නක් මේ රටේ බහුතරයක් ජනතාවගේ හදවත් තුළ කැකෑරමින් කොහොමද මේ දිනාගන්න කියලා තියෙන වෙලාවක තමයි අපි කැපකිරීම කරේ. හැබැයි ඒ අපි බලාපොරොත්තු වුණ ඒ දේශපාලන සංස්කෘතිය අපිට ගොඩනගා ගන්න බැරිවීම ගැන මං ගැන කනගාටු වෙලා වැඩක් නැහැ. ඒක කරන්න බාරගත්ත මිනිස්සු නොකිරීම ගැන දැඩි කලකිරීමක් තියෙනවා. ඒකම ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නේ සුදේ වහපු. මම විශ්වාස භංගයක් ආපු වෙලාවේ වර්තමාන අගමැතිවරයාට විරුද්ධව මම ඔහුට පක්ෂව ඡන්දෙ දුන්නා. මම අමාත්‍ය ධූරයෙන් ඉතාමත්ම ඒ කියන්නේ මට විශාල ප්‍රහාරයන් එල්ල කරමින් අවමන් අවලාද කරමින් තමයි ඒ කටයුත්ත කරේ. එතුමා ගෝල බාලයෝ ටික හදාගෙන එතෙන්දී මම ඒ විශ්වාස භංගයේදී එතුමට පක්ෂව ඡන්දෙ දුන්නා. ඒ ඡන්දෙ දුන්න එක සාධාරණයි කියලා මට අදත් ඔප්පු කරන්න පුළුවන්. හේතුව ඒ වෙලාවේ ඒ විශ්වාස භංගය දිනුවා නම් එහෙම මේ රට මේ අද වැටිලා තියෙන අරාජික තත්ත්වයට වැඩි අරාජික තත්ත්වයකට එදා වැටෙනවා. මොකද විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒ මේ මූලික හරය, පරමාර්ථය, සිද්ධාන්තය ඉන්න අගමැති හොඳ නැහැ. ඒක නිසා අපි මෙන්න මේ අහවලා ඒ හොඳ නැති නිසා බීව අගමැති කරන්න අපිට මේ යෝජනාව දිනලා දෙන්නයි කියලා තමයි ලෝකේ ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක ගියන්නේ. නමුත් මෙතන උනේ පැහැදිලි ලෙසම විශ්වාස භංගය ගෙනාපු ඒකාබද්ධ විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝවා මම අගමැතිකම බාරගන්නේ නැහැ. අපේ සන්ධානයේ කිසි කෙනෙක් මේක බාරගන්නේ නැහැ. එහෙමනම් මේක කවුද බාරගන්නේ? ඉතින් ඒක නිසා ඡන්දයක් පාවිච්චි කරනකොට පාර්ලිමේන්තුවක අගමැතිවරයා වෙනස් කරන්න මන්ත්‍රීවරයෙකුට ඡන්දය පාවිච්චි කරන ඕනම මන්ත්‍රීවරයෙකුට මූලික දැනීම තියෙන්න ඕන. අපි මේ පරාජය කරන්න ඊට වැඩිය හොඳ එක්කෙනෙක් ගේන්න කියලා. හැබැයි ඒතර ගේනෙක් කෙනා කවුද දන්නේ නැත්තම්. හැබැයි ඔබතුමා මේ දැන් විශ්වාස භංගයෙන් පරාජය කිරීම නැතිේ පැත්තකින් තියමු. හැබැයි ඒ එහෙනම් ඒ ආණ්ඩුව දිනවල ඔබතුමාට ඇමතිකමක් බාර ගන්න නැතු වෙන්න තිබ්බ. හැබැයි ඔබතුමා ඇමතිකමක් බාර ගත්තා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව ඇත්තටම මට දිගින් දිගටම ඇවිටිලි කළා ඒ විශ්වාස භංගයටත් කලින් අමාත්‍ය ධූරයක් බාරගන්න කියලා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා. ඒ සෑම අවස්ථාවකම මම ප්‍රතික්ෂේප කරා. නමුත් මේ ගැටලු මතුවෙලා ඒ ප්‍රශ්නය විශ්වාස භංගයේ ප්‍රශ්නේ නිරාකරණය වුණාට පස්සේ එතුමා සහ ජනාධිපතිතුමා යන දෙදෙනාම
මට අඩ ගහලා ආරාධනා කරා ඔබතුමාගේ සේවය අපිට මේ වෙලාවේ දෙන්න. අපිට බරපතල ගැටලු තියෙන ශාස්ත්‍ර කීපයක් තියෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශාල ගැටලු තියෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වෙලා සයිටම් ප්‍රශ්න නිසා අවුරුදු 3ක් තිස්සේ ළමයින්ට ඉගෙන ගන්න විදියක් නැහැ. වැඩි දින වැඩි දවසක් දරුවෝ ඉන්නේ මහපාරේ වතුර මේ හරවල් කකා. ඒකම සංස්කෘතික අමාත්‍යාංශයේ විශාල ගැටලු තියෙනවා. ඒක නිසා අපිට ඔබතුමා ඔය දේශපාලනික වශයෙන් වෙච්ච හිතමනාපකම් අමතක කරලා මේ වෙලාවේ රටට සේවයක් කරන්නයි කියලා ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීමට අහුන්කම් දීලා තමයි මම කල්පනා කරේ ඒ අවස්ථාවේ මට රටට සුළු සේවයක් හරි කරන්න පුළුවන් නම් ජනතාවට ඒක හොඳයි කියන පරමාර්ථයෙන් තමයි මම ඒක බාරගත්තේ. උඹට මතක ඇති සයිටම් ප්‍රශ්නේ මම ඇවිල්ලා සතියක් ඇතුළත විසඳලා සියලු විශ්වවිද්‍යාලවල තිබුණු ගිනි ගැනීමෙන් තිබුණු ඒ දැවෙමින් තිබුණ ඒ ප්‍රශ්නය නිවලා පාර්ලිමේන්තුවට පනතත් ඉදිරිපත් කරලා සති 3ක් යනකොට ඒ ගැටලුව සම්පූර්ණයෙන් නිරාකරණය කරා. හොඳයි ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ ආණ්ඩුව බලයට පත් වුණු පසු රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ තැකීමක් කරේ නැහැ කියන චෝදනාව මේ ආණ්ඩුවට තියෙනවා. ඒ තුල තමයි මේ මතුවුණු තත්ත්වය මේ තරම් දුරදිග ගිහිල්ලා ජීවිත 253ක් විනාශ වුණේ කියන චෝදනාව ආණ්ඩුවට තියෙනවා. හැබැයි ඒ ආණ්ඩුවේ ඔබ සමාජිකයෙක්. ඉස්සෙල්ලම මට සුදේව කියන කවුද මේ චෝදනාව කරේ කියලා. ඔබ මේ චෝදනාව කරේ 2016 11 වෙනි මාසයේ 8 වෙනිදා. මේ සහරාන්ගේ සිද්ධිය. ඒක කරේ පාර්ලිමේන්තුවේ. ඒ පාර්ලිමේන්තුවේ. හැබැයි ඊට කලින් කවුද කරේ? ඔව් ඊට ප්‍රථම විපක්ෂයේ පැත්තේ, කබද්ද විපක්ෂයේ පැත්තේ දිගින් දිගටම මතුණු චෝදනාවක්. ඒක ආරක්ෂාව පිළිබඳව මොකද්ද මතු කරපු ප්‍රශ්නේ? රටේ ජාතික ආරක්ෂාව හැල්ලුවට ලක් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම බුද්ධ්‍යංශ සමාජිකයන් දඩයමක් සිද්ධ වෙනවා. මේ තුල රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඔව් දිගින් දිගටම මතු කරන්නේ. මේගොල්ල කතා කරන්න හුඟක් කලින් තමයි මම කතා කරේ. ඔබට හොඳට මතක ඇති මියාඬුව ආපු ගමම්ම ජිනීවවලට ගිහිල්ලා අපි සමනුග්‍රහය දක්වලා ආවා ඇමරිකා එක්සත් ජනපදයේ අපිට විරුද්ධව ඉදිරිපත් කරපු චෝදනාවට ජිනීව මානවිකම් කමිටුවේ. ඒකට ගියේ එදා විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහත්මයයි මමයි ස්වාමිනාදන් ඇමතිතුමයි. ඒ ගියපු වෙලාවේ ඒ යෝජනාව ගෙනපු පාර්ශ්වයට යුරෝපීය සංගමයට මහා බ්‍රිතාන්‍යයට UN මානව හිමිකම් කොමිසමේ අර හිටපු කුමාරයා හුසෙන් කුමාරයා ඇතුළු කණ්ඩායමට ඒ සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා එක්තරා මට්ටමකට මම ගෙනාවා ඔය යෝජනාවට අපිට සමානුග්‍රහය දක්වන්න බෑ. හැබැයි අවසානයේ සමානුග්‍රහය දක්වන්න. ඒක තමයි මම කියන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බෑ. ඔවුන්ට ලිඛිතව අවශ්‍ය වෙලා තිබුණා ඒ කාරණේ. මම ලිඛිතව ලබා දුන්නා. සාක්ෂි ඕන වෙලාවක ඔබට පුළුවන් ඒවයි ලේඛන බලන්න. අපේ ඒ එදා තානාපතිතුමා තමයි අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන්නේ රවිනාත ආරසිංහ මැතිතුමා. කියන්නේ ඒ අපේ තානාපති සේවයේ ඉතාපත්ම විශිෂ්ට පළපුරුදු විශාල සේවයක් කරපු නිලධාරියෙක්. ඒතර ඔහු හිටියෙත් මගේ මතේ. නමුත් හිතුවක්කාර ලෙස ජනාධිපතිතුමාගේ අවසරයක් අනුමැතියක් නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 ඌ යන්නවා ගන්ත යටතේ එවැනි ජාත්‍යන්තර එක්ක බැඳිච්ච ගිවිසුමකට අනුමැතිය දීම තීරණයක් ගැනීමේ බලය තියෙන්නේ තනි අනන්‍ය බලය තියෙන ජනාධිපතිට. ඒ බලය පිළිබඳව නොතක අගමැති සහ මංගල සමරවීර ඇමතිවරයාගේ අවශ්‍යතාවය මත මහා පාවාදීමක් එදා කරා. ඒකට සමානුග්‍රහත්වය දක්වලා අද වෙනකොට අපි හරිනම් නිදහස් වෙලා ඉන්න ඕන. හේතුව අද ඇමරිකා එක්සත් ජනපදයේ මානවිකම් කොමිසමේ ආශ්‍රයලා. එතකොට පැමිණිල්ලක් තියෙන බෑනේ පාර්ශවයක්. හැබැයි දෙවෙනි වතාවටත් ඒ වැරද්දම මේ ආණ්ඩුව කරා. තප්පරයක් දැන් සිදුවේ. එතකොට දැන් ඇයි ඒක තියෙන්නේ අපිට විරුද්ධව? ඇමරිකාව අපිට විරුද්ධව පැමිණිල්ල දාලා ඇමරිකාව ගෙදර ගියා. හැබැයි අපි අපිට විරුද්ධව දාගත්ත පැමිණිල්ල දැන් තියෙනවා. දැන් එතකොට ඒ පිළිබඳව කාරණේදී දැන් ඔබ අහපු එක හරි සුදේව. දෙවෙනි වතාවට මොකද්ද මේ කරේ? මේ දෙවෙනි වතාවට වෙන්නේ යන දේ පිළිබඳව මට තොරතුරු ආරංචි වෙලා මං ජනාධිපතිතුමාව දැනුවත් කර අවස්ථා ගණනාවකදී අනිකුත් අදාළ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරා. අවසානයේදී ජනාධිපතිතුමා අදාළ සියලු නිලධාරීන් ගෙන්නෙවුවා. එතකොට මේ දෙවනි වතාවට අපි ශ්‍රී ලංකාව අනුග්‍රහත්වය දක්වමින් මේ ඉදිරිපත් කරන යෝජනාව අපි කතා කරනකොට ජනාධිපතිතුමා මේ රටේ දන්නේ නැහැ, කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ, ජිනීවාත් අපේ තානාපති කාර්යාලයට යවල ඉවරයි. එතකොට ජනාධිපතිතුමා අදාළ නිලධාරි ගණන හොයලා බලපුවම මේ රටේ විදේශ කටයුතු ඇමති මාරපණ මහත්තයා දන්නේ නැහැ. මංගල සමරවීර මහත්තයා මුදල් අමාත්‍යාංශයේ
එන්ජිෝ කාරයෝ ටිකක් එක් එකතු වෙලා සාකච්ඡාවක් කරලා ඒගොල්ල හදපු ලේඛනය මනෝ තිත්තවැල්ලගේ අස්සනින් යුතුව යවල තිබුණා ජිනීවාවලට. ඊට පස්සේ තමයි ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා ජිනීව තානාපතිට කිව්වේ ඒ ලේඛනය බාර දෙන්න තහනම්, අපි හදලා එවනව ලේඛනයක්, ඒක විතරයි විදේශ කටයුතු ඇමතිවරයාට කියවන්න පුළුවන්. ඒ කොන්දේසිය මත තමයි මාර්පණ මහත්තයා ජිනීවාවලට ගියේ. ඒක හරියට කරනවද නැද්ද කියලා බලන්න ජනාධිපතිතුමාගේ නියෝජිතයා විදියට ආචාර්ය සරත් අමුණුගම මහත්තයයි මහින්ද සමරවිංග මහත්මයයි මන්ත්‍රීතුමායි දෙන්න යව්වා. එහෙම නොවන්නට තවත් වතාවක් විශාල විදියට බරපතල විදියට අපේ ජාතික ආරක්ෂාව, ජාතික අපේ අනන්‍යතාවය, එතකොට අපේ ස්වාධිපත්‍ය පාවාදීමේ වැඩපිළිවෙලක් එතෙන්ට එතන සිද්ධ වෙනවා. අපි ඒක වලක්ව ගත්තා. හොඳයි. ඒක සුදේ මම පාර්ලිමේන්තුවේදී කිව්වා. ඔව්. 2016 11 වෙනි මාසේ 8 වෙනිදා තමයි ඔබ පාර්ලිමේන්තුවේ 18 වෙනිදා තමයි ඔබ පාර්ලිමේන්තුවේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. ඒ විශේෂ ප්‍රකාශය තුළ මේ මතුවෙච්ච කාරණේ, මේ සිදුවෙච්ච කාරණේ ඔබ පැහැදිලිව සඳහන් කරනවා. ඔව්. හැබැයි ඊට කලින් කැබිනට් මණ්ඩලවල රටේ කතා වෙන්නේ නැති මේ සම්බන්ධයෙන්. කතා වුණා. මොනවද ප්‍රතිචාර? මොකද්ද සිද්ධ? මේක ආරම්භ වෙන්නේ අපි ඔය පෙබරවාරි මාසෙනේ සැප්තැම්බර් මාසේ 2015 සැප්තැම්බර් මාසේ තමයි ජිනීව ගිහිල්ලා මේකට අස්සම් කරලා එන්නේ සමානුග්‍රාහත්වය. ඒකට මගේ විරෝධය නිසා ඉන් ඔබට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කරපු කිසිම කාරණයකදී මාව සම්බන්ධ කරගත්තේ නැහැ. මංගල සමරවිර මහත්තය කැමතුනේ නැහැ මං ඒකට ගෑවෙනවටවත්. හැබැයි එතුමා ඉහෙට දීලා ආපු පොරොන්දු ටික ඉෂ්ට කරගන්න එතුමට බෑ. එතුමට තේරෙන්නේත් නැහැ. එතුමට බලයකුත් නැහැ. ඒ පොරොන්දු ලැයිස්තුවේ තියෙනවනේ ප්‍රයොරිටිස් තියෙනවනේ ප්‍රමුඛතාවයන්. එතකොට ඒ ප්‍රමුඛතාවයන් වෙනුවෙන් මාසෙට කණ්ඩායම් එකක් දෙකක් තුනක් එනවා. යුරෝප සංගමෙන් එනවා. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ස්පෙෂල් රැපටි එනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍යෙන් එනවා. ස්වීඩන් වලින් එනවා. හැම රටින්ම එනවා. ඒ එන ඔක්කොම එන්නේ මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට. ඒ උදවිය හැරෙන තැපැලෙන් ආපු වෙනවා අධිකරණ අමාත්‍යාංශයට. මොකටද? ඒ ප්‍රමුඛතා ලැයිස්තුව මත මේවා ඉටු කරලා තියෙනවද, කවද්ද තියෙන්නේ, මොනවාද ඩෙඩ්ලයින් අවසන් දින. මොනවද මේ ප්‍රමුඛතා ලැයිස්තුවල තිබුණේ? 1. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඕනේ. අපි දෙවනුව ත්‍රස්තවාදයේ වළක්වන්න පනතක් අපි හදාගමු. හැබැයි මේ තියෙන එක අහෝසි කරන්න ඕනේ. එතකොට ඒ සඳහා ඒ උදවිය හදපු කෙටුම්පත්මට ගෙනල්ලා දුන්නා. ඒ හැම කෙටුම්පතක්ම මගේ කුණු බාල්දියට දැම්මා. මං කො එහෙම කරන්න බෑ. දෙවෙනි එක මොකද්ද? යුද අපරාධ සොයන්න අධිකරණයේ දෙමුහුන් අධිකරණය කවද්ද පිහිටවන්නේ? තුන්වෙනි කාරණේ මොකද්ද? දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන සමලිංගික සේවනයේ නීති විරෝධී සාපරාධි වරදක් කියන වගන්ති ටික ඉවත් කරන්න. අනිත් එක දණ්ඩ නීති මේ අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් ගේන්න, චූදිතයන්ගේ අයිතිවාසිකම් බලන්න, කවුරු හරි මිනිමැරීමක් කරලා හරි චුද්දිතේක අතඩංගුවට ගත්තොත් ඔහුගෙන් කට උත්තරයක් අපිට ගන්න බෑ. මේ පනත ගෙනාපුවම සම්මත කරොත් ඒක නීතිඥ සංගමයට හරි නීති කොමිසමට හරි ඥාතීන්ට දැනුම් දීලා නීතිඥවරේ පොලිසියට එක්කගෙන එනකන් අපිට කට උත්තරයක් ගන්න බෑ අපේ පොලිසියට. ඉතින් ඒ වගේ රටේ සම්පූර්ණ නීතිය දියාරු කරලා අරාජික රටක් බවට පත්වන නීති ටිකක් මේ හදන්න ආවේ. ඒ හැම අවස්ථාවකදීම ඒකකටවත් මම ඉඩ දුන්නේ නැහැ. අවසාන වශයෙන් ආණ්ඩුවයි මමයි අතර විශාල ගැටුමකට ගියා. ඒ ගැටුම ඇති වෙන්නේ මේ ප්‍රමාදය වැඩි කියලා මේක ඉක්මනට කරලා දෙනවයි කියලා අගමැතිවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ජාත්‍යන්තරයට වෙච්ච පොරොන්දු මත අවසාන වශයෙන් මේ ටික කරගෙනම යන්න ඕනේ කියලා බෙන් එමර්සන් කියලා රාජනීතිඥවරයෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව විශේෂ නියෝජිතය අපේ මගේ කාර්යාලයට එව්වා. දැන් මේ කාරණා ගණනාවක් ඔබ සඳහන් කරනවා. කවුද මේ බලවේග හසුරුවන්නේ? මොකක්ද උවමනාව? සමානුග්‍රහය බලෙන් ලබා ගන්නවා. එතකොට නීති මේ විදිහට ගැලපෙන්නේ නැති වගේ එන්නට උත්සාහයක් දරනවා කියන කාරණා තියෙනවා. මේවා හැසිරෙන්නේ කොහෙන්ද? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? කාගේ උවමනාවන්ද මේ බලහත්කාරයෙන් ඇඟට ගන්න හදන්නේ? බලහත්කාරයෙන් සමාජගත කරන්න හදන නීති පද්ධතියට පිටිපස්සේ ඉන්නේ කවුද? ඔව් රංගන. මම නතර කරපු තැනින්ම ඉඳලා කියනකොට ඒකට උත්තර එනවා. එතකොට මේ ලොකුම බලධාරියාවේ බෙනෙමස. ඔහු ඇවිල්ලා මගේ කාර්යාලයේ මගේ නිලධාරීන් ඔවුන්ගේ කණ්ඩායම සාකච්ඡා කරා.
උමගෙන් ආපු පළවෙනි ප්‍රශ්නේ තමයි ත්‍රස්තවාදී පනත අවලංගු කරන දිනේ කවද්ද? මම කිව්වා ත්‍රස්තවාදී පනත අවලංගු කරන්නේ නැහැ. ඔබ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔබලගේ රටේ ත්‍රස්තවාදී නීති දැන් අවුරුදු දෙක තුනක ඉඳලා එන්න ඒවා තද කරනවා. දැඩි නීති පනවනවා. හැබැයි ඔබ ඇවිල්ලා අපිට කියනවා අපේ රටේ මේ අවුරුදු 30ක යුද්ධෙන් දුක් විඳපු මිනිස්සු ඉන්න රටේ ආපහු ත්‍රස්තවාදයක් හැදෙන්න පුළුවන් විදියට තියෙන නීතිය ඉවත් කරන්න කියලා. මම කිව්වා ඒක අපිට කරන්න එහෙම කිසිම හදිසියක් නැහැ. අවශ්‍ය වුණොත් අපි අනාගතයේදී සලකලා බලන්නම් වෙනම පනතක් හදන වෙලාවක. දෙවෙනි ප්‍රශ්නේ. කවද්ද යුද අපරාධ අධිකරණය ආරම්භ කරන්නේ? දෙමුවන් අධිකරණය. මේ යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා මේ අපේ රණවීරෝ මේට දඬුවම් කරන මේ යාන්ත්‍රණය. මං කෝ ඒ සම්බන්ධව මම අනුගමනය කරන්නේ ඔබගේ රටේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්තිය. මොකද එතුමිය රටට ආදරය කරන දක්ෂ බුද්ධිමත් නායිකාවක්. තෙරේසා මේ මැතිණිය. මං කෝ මම අනුගමනය කරන්නේ එතුමිය. ඔහුට ඒක තේරුණේ නැහැ. මං ඔහුට කිව්වා ඔබගේ රටේ හමුදාවල් ගිහිලා ඉරාකේ ඇෆ්ගනිස්තානයේ මිනිමරලක් කියලා චෝදනා තියෙනවා. ඒගොල්ලන්ට විරුද්ධ යුද අපරාධ අධිකරණ පත් කරන්න කියලා ලෝකේ නොයෙකුත් රටවල් වලින් බලවේගවලින් ඉල්ලීම් කරනවා. හැබැයි ඔබගේ අගමැතිතුමිය නිර්භීත නායිකාවක් විදිහට කිව්වා මගේ සොල්දාදුවෙකුට අත තියන්න දෙන්නේ නැහැ කියලා. ඔබගේ රටේ සොල්දාදුවෝ ගිහිල්ලා මිනිමැරුවේ කියලා චෝදනා තියෙන්නේ ඉරාකේ අනුන්ගේ රටවල් වල ඉරාකේ ඇෆ්ගනිස්තානයේ. අපේ රටේ කිසිම හමුදා නිලධාරියෙකුට එහෙම චෝදනාවක් නැහැ. අපේ රටේ නීත්‍යානුකූල ආණ්ඩුව මේ රටේ නීත්‍යානුකූල හමුදාවට නියෝග කරා මේ රටේ ත්‍රස්තවාදී තුරන් කරන්න කියලා. මොකද්ද වෙච්ච වැරද්ද? කොහොමද කියන්නේ එතන යුද අපරාධ උනායි කියලා? ඒක නිසා ඒක බලාපොරොත්තු වෙන්න බෑ අපෙන්. මේක තර්කේ ටිකක් දිගට යනකොට මොහොමට තර්ජනයක් කරා. මම මෙහෙට වාර්තා කරනවා කිව්වා ලංකාවේ අධිකරණ ඇමති එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය දක්වන්නේ නැහැ කියලා. ලබන සිකුරාදා මගේ තියෙන පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවේදී මම කියනවා කිව්වා මං කො ඔබ එක පුවත්පත් සාකච්ඡාවක් තියන්ද මම පුවත්පත් සාකච්ඡා 100ක් ලෝකෙ වටේ ගිහිල්ලා කියලා ඔප්පු කරන රටට ඔබලගේ තියෙන වැරදි මීට පෙරත් ඕනිම නිලධාරීන් ඇවිල්ලා අපිට එකක් කියලා මානව හිමිකම් වලට තවත් වාර්තා ඉදිරිපත් කරා. එන්ජිඕ කාර්යය හදපු අපේ රටේ මොනිකා පින්තු ඊට කලින් ආපු ස්පෙෂල් රෙපොටිය විශේෂ නියෝජිතවරිය මං කෝ ඒ ඔක්කොම මම ලෝකෙට එළිදරව් කරනවා කියලා එදා රෑ මම කරුණු හොයාගෙන අපේ මාධ්‍යයට දුන්නා පහුවෙන්දා පුවත්පත්වල ඉංග්‍රීසි සිංහල හෙඩ්ලයින් එක විදියට. මොකද්ද වැටුනේ? එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ළමා අපචාරිකයෙක් මහා බ්‍රිතාන්‍යය. ඒ බෙන්නෙමර්සන් වේල්සේ සහ එංගලන්තයේ ළමා අපචාර පිළිබඳව පරීක්ෂණ කරන කමිටුවක සමාජිකයෙක්. හැබැයි ඔහු ඒ විමර්ශන කරන අතරතුරේදී දරුවන්ට අපචාර කරලා ඒ කමිටුවෙන් නිරපපු මිනිස්සේ. එයා තමයි මේ අපි එන්නේ අපේ සුද්ධවන්ත භාවය ගන්න. ඒ පුවත්පත්වල පළ වුණා. ඔහු බොහොම නිශ්ශබ්දව රටින් නිහඬවම පැනලා ගියා. ඔව් ගරු මම දැන් එතකොට තප්පරයක් දෙන සුදේව. එතකොට මේ රංගනගේ ප්‍රශ්නේ තමයි එතෙන්ට තමයි උත්තරේ තියෙන්නේ. එතකොට කවුද මේක යට ඉන්නේ? ඒක නෙමෙතුමාගේ අහන්නේ. ඒක මේ රට දැනගන්න ඕනේ. එතකොට ඔය ප්‍රශ්නේ සිදු වුණාට පස්සේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩලයේදී මට විශාල වශයෙන් දෝෂාරෝපණ එල්ල වුණා. අපි අපේ ජාත්‍යන්තර අපේ අනුගමනය කරන මම අනුගමනය කරන ක්‍රමේ වැරදි. ලෝකෙ හැම තරහ කරගන්න බෑ. ඒගොල්ලන්ගෙන් අපිට උදව් ගන්න තියෙනවා. එතකොට ඒක නිසා ඒගොල්ල කියනවා අපි ඉවසලා ඉන්න ඕන. කවුද මේ කියන්නේ? මෙහෙම කියන්නේ මංගල සමරවීර, රාජිත සේනාරත්න, රවි කරුණානායක. හැබැයි කරු ජනාධිපතිතුමා මගේ මතේ පැහැදිලිව සිටියා මම කරපු දේ නිවැරදි කියලා. ඔබේ ලයිස්තුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නමත් කියෙවුන්නේ නැහැ. එතමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට හුඟක් බුද්ධිය තියෙන කෙනෙක් නිසා ඔහු වෙනුවෙන් පෙනී සිටින ඉත්තෝ කීප දෙනෙක් කැබිනට් එකේ ඉන්න නිසා ඔහු නිහඬ වෙヒටියා. හැබැයි දැන් ඔබතුමා කියන ඔය බරපතල චෝදනා සම්බන්ධයෙන් ඔබතුමා ආණ්ඩුවෙන් ඇමතිකමෙන් ඉවත් කරනකම්ම
පොදු සමාජයේ මේ ගැන කිව්වේ නැහැ. ඇයි ඔබතුමා මේ ගැන කටවහගෙන හිටියේ කියන්නේ නැතුව මාධ්‍ය සාකච්ඡාවට? ඇයි කිව්වේ නැත්තේ? මම මාධ්‍ය සාකච්ඡා කියලා කිව්වනේ. මම මෙහෙම ඇවිල්ලා මේ බෙන්නෙමසන් එළෙව්වා කියලා. බෙන්නෙමසන් කාරණේ හරි. හැබැයි මේ අනිත් පොදු කාරණා දැන් මේවා කරනවා මේ ආණ්ඩුව මංගල සමුද්‍රය මේවා කරන්න යනවා. ඒවා පොදු විවාදයට ගෙනාව නම් එහෙම සාමාන්‍ය සමාජයේ මේවත් එක ගැටෙන්න ගන්නව නේද? ඇයි මම මේ හිරු එකේ සලකුණේ ඇවිල්ලා කිව්වනේ? ඒ ඇමතිකම නෑ, ඇමතිකම තියෙන කාලෙත් කිව්වා. ඇමතිකම නැති වුණාට පස්සෙත් කිව්වා. දැන් ඔය සමලිංගික පනතගෙන ආපු වෙලාවේ මම කීප වතාවක් මට දැඩි ලෙස බලපෑම් කරා අනිවාර්යෙන් අද දිනේ කැබිනට් මණ්ඩලයට යවන්න ඕනේ කියලා. මම කිව්වා නෑ. තව සීවතාවක් කිව්වොත් මම මේ කුකුණු කුඩේට දාන්න කියලා. ඊට පස්සේ මංගල සමරේ ඇමතිවරයා මොකද්ද කරේ? ඔව් රට යන වෙලාවේ හර්ෂ ඩිසිල්වා නියෝජ්‍ය ඇමතිතුමා ඇමති විදියට වැඩ බලන ඇමති විදියට පත් කරලා ඔහු ලවා එක කැබිනට් එකට ගෙනාවා. ඒක ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කරලා ඒක කුණු කුඩේට දැම්මා. ඉතින් ඒ අපි හෙළිදරව් කරා. අපි ආණ්ඩුවක ඉන්නකොට මංජුල අපිට හෙළිදරව් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, සීමාවක් තියෙනවා. හැබැයි අපි හෙඩ් ඔන් ක්ලෑෂ් එකකට ගැටෙන්නම මරාගෙන මැරෙන්න කියලා අපි කියලා කියන්නේ. ආණ්ඩුවත් එක තිබුණත් එකයි නැතත් එකයි, ඇමතිකම හිටියත් එකයි ගැලවුණත් එකයි. ඔව් මං කියන්නේ ඒ වගේ තැනකට ගියා මම. ඒ ගියේ ඊට වැඩිය ප්‍රබල සාධකයක් පදනම් කරගෙන. ඒක තමයි අපේ ජාතියේ තියෙන වටිනම සම්පත හම්බන්තොට චීනයට විකුණන එක. ඒකදී මම කැබිනට් මණ්ඩලයේ කිව්වෙත් එකම කතාව, පාර්ලිමේන්තුවේ කිව්වෙත් එකම කතාව. අපේ රටේ මිනිසුන්ට කොල්ස් දෙල් බතල පොල් බතල හිටෝගෙන වේලක් හරි කන්න තියෙන අක්කර අගමැතිතුමාගේ විදිහට 35000 දැන් කියනවා 15000 කියලා. ඒ ටිකත් එක්ක හම්බන්තොට වරාය විකුණන්න යනකොට මං කෝ මේක අපි කරන්න දෙන්නේ නැහැ, මේක ජාතික අපරාධයක්, මේක සහගාන අපරාධයක්, මේක අවුරුදු 99 කියන්නේ පරම්පරා තුනක්, මේ වගේ පාවදීමක් අපේ රට තුල කවදාවත් සිද්ධ වෙලා නැහැ. එතකොට අපි මේක ජනාධිපතිතුමා දැනුවත් කරා. ජනාධිපතිතුමා උපරිම උත්සාහ කරා මේක වළක්ව ගන්න. එතුමාටත් නොහැකි වුණා, විකුණා. අන්තිමේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තියලා 30 දෙනෙකුට වැඩි එතුමාගේ ගෝලබාලිය යොදවලා මට කරන්න පුළුවන් උපරිම අවලාද අපහාස සියල්ල කරලා අවසාන ඉල්ලීමක් කරා. මොකද කරපු ඉල්ලීම? ඔබතුමා මාධ්‍යයට දෙන්න පොඩි ප්‍රකාශයක්. මම හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව දරන ස්ථාවරය වෙනස් කරගත්තයි. එතකොට ඇමතිකන් දෙකම තියාගෙන ඉන්න පුළුවන් කියලා. මම එතුමාගේ ඒ ඉල්ලීමට නැගිටලා ප්‍රතිචාරය දැක්වුවේ ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු දෙනා ඉදිරියේ. මම හෘද සාක්ෂියට එකඟව ගත්ත තීරණයක්, තමුන්නාසිකේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නෙවෙයි, සක්‍රියගේ දේව මණ්ඩලයේ දේව තීන්දුවක් ආවත් මේ තීන්දුව වෙනස් කරන්න බෑ. ඕන අභියෝගයකට ලැස්ති තමුන්නාසේ ලෝණ තීන්දුවක් ගන්න කියලා. අපි එදා ඒක කරා මම. අපි අර මේ ISIS ත්‍රස්තවාදය කියන කාරණාව 2016 11 වෙනි මාසයේ ඔබතුමා සඳහන් කරයින් අනතුරුව දැන් මේක බරපතල ප්‍රකාශයක් විදිහට එන්නේ. කොහොමද ඔබ හිටපු කණ්ඩායමේ සගේ නැත්නම් ආණ්ඩුවේ ප්‍රබලයෙන් මේ පිළිබඳව ක්‍රියාත්මක වුණු ආකාරය? මේක මේ ඒ මොහොතේ ක්‍රියාත්මක වුණා නම් මේ මහා ඛේදවාචකයන් වළක්වා ගන්න පුළුවන්කම තිබුණා. මොකක්ද එතනින් එයාට සිද්ධ වුණු කාරණා? රංගන ඇත්ත වශයෙන් මේ කෙලිදරව්ව මට කරන්න සිද්ධ වුණේ ආවට ගියාට විහිළුවට විනෝදෙට නෙවෙයි. මට මේ ජාතිවාදයක් මේ ප්‍රශ්නයක් ඇති කරන්න උන් මොනංශා නෙවෙයි, ඇති වෙන්න යන ප්‍රශ්නයක් නිවන්න ඕන නිසා. ඒකට මං හේතුව කියන්නම් ඉතාම කෙටියෙන්. සුදේව, අපේ රටේ මේ ජාතිවාදයේ පදනම් කරගෙන ලොකු ලේ වැගිරීමක් වෙන්න ගියා කූරගල. මම පොලිසිය බාර ඇමති නෙවෙයි. පොලිසිය නාමිකව සාගල ඇමතිතුමාගේ නමට තමයි තිබුණේ. නමුත් පොලිසිය මෙහි අගමැතිතුමා. ඒක වගේ මෙතුමා ගන්නවා. මම පොලිස් ඇමති නොවුනට මම අධිකරණ ඇමතිවරයා විදිහට එවකට හිටපු පොලිස්පතිතුමාට කතා කරලා ජනාධිපතිතුමා දැනුවත් කරලා අගමැතිතුමා දැනුවත් කරලා මගේ හැංගි හොරා කරන ගනුදෙනු නැහැ දේශපාලනේ ඔක්කොම එලිපිට කරන්නේ. ඒ සියලු දෙනා දැනුවත් කරලා විශේෂ ඊළඟ කෝන් මැතිතුමාගෙන් අපේ රටේ හිටපු ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පොලිස්පතිවරේ බය නැතුව කියන්න පුළුවන් ඒ වගේ අවංක නිලධාරි අපිට අද දකින්න හරි අමාරුයි. එතුමාට එක්ක සාකච්ඡා කරලා ඒ සෑම අවස්ථාවකදීම ඒ අවශ්‍ය සහයෝගය දුන්න විශේෂ පොලිස් කණ්ඩායම් යවලා ඒ කූරගල වෙන්න ගිය ලේ හැලීම ගැටුම වැළැක්වුවා. දෙවනුව සිද්ධ වෙන්න ගියා ඔබට මතක ඇති කුලියා පිටියේ. ඒ අවස්ථාවේදීත් මම මැදිහත් වෙලා මේ කටයුත්තට අත ගැහුවා. තුන්වෙනුව ඊට වැඩිය බරපතල ගැටලුවක් ඇති වෙන්න ගියා මඩ කලපුවේ ඔබට මතක ඇති මංගලාරාමේ ආමුදුරුවොත් එක්ක. එතන සිංහල දෙමළ ජාතිවාදයේ ඇති වුණා, සිංහල මුස්ලිම් ජාතිවාදයේත් ඇති වුණා මහ විශාල ගැටලු.
මම පුද්ගලික වෙතෙන්ට ගිය. ගිල්ලා ඒ භික්ෂුන් වහන්සේලාට ඒ ආගමික අනිත්‍යාගමික නායකින්ට දෙමළ මුස්ලිම් දේශපාලන ප්‍රාදේශීය සහ ජාතික දේශපාලන නායකින්ට දිසාපතිවරය උපදිසාපති ඒ සියලු දෙනායක සාකච්ඡා කරලා එකතැනකට ගෙනල්ලා ඒ ගැටලුව විසඳුවා. දැන් අවුරුදු 3ක් තිස්සේ ඔබ ඇහුවේ නැහැ නේද එහෙම ප්‍රශ්නයක් මඩ කලපුවේ දැන් තියෙනවා කියලා. බොහොම සමගියෙන් සංහිඳියාවේ ඒ ජනතාව ජීවත් වෙනවා. කවුරු හරි කෑ ගහන්න රිදෙන නිසා. නෑ දැන් අපි එතකොට අපේ යුතුයකමක් තමයි ඇහැරලා බලන්න. මේ මේ කාරණේට එහෙම ගරු මන්ත්‍රීතුමනි දැන් 2016 11 වෙනිදා 18 වෙනිදා ඔබ ඉතා පැහැදිලි වார்த்தාවක් ඉදිරිපත් කරනවා. ඔව්. ඔබට මේ වார்த்தාවට තොරතුරු කොහෙන්ද? ඔබ කොහෙන්ද මේ තොරතුරු ගන්නෙ? අපේ රටේ බුද්ධ්‍යංශයෙන්ද නැත්නම් වෙනත් රටක බුද්ධ්‍යංශයකින්ද? ඉන්න මං කියන්නම් ඒක. එතකොට මේ තුන්වෙනි මේ තුන් අවස්ථා තුන මම කිව්වේ. හතරවෙනි එක තුනනේ අපේ රටේ. ඒකුනේ දිගන. ඒ වෙනකොට මං අමත්‍ය ධූරේ නිරපල ඉවරයි. සාමාන්‍යයෙන් ඉස්කෝලේ පහේ පන්තියකට ඉගෙන ගත්ත ළමයෙකුට තේරෙනවා සති දෙකකට කලින් දිගන ජාතිවාදී ගැටුමක් එනවා කියලා. ඒක රියානතුරක් වුණා. සිංහල තරුණයෙකුට පහර දුන්නා. රෝහල් ගත වුණා. මේ අතරතුරේ ජනතාව අතර විශාල බීතියක් කැළඹීමක් තිබුණා. සති දෙකකට පස්සේ මල. එතකොට ජාතිවාදී ගැටුම ඇති වෙනවයි කියන එක නොතේරෙන පොලිසියේ රාළහාමි කෙනෙක් කොස්තාපල් කෙනෙක් ඉන්න බෑනේ. තේරෙනවා. හැබැයි මොකක්ද මේ පොලිසිය බාර ඇමතිවරයා පොලිස්පති කරේ? කිසි දෙයක් කරේ නැහැ. ඒක නිසා මහා ඛේදවාචකයක් කළු පැල්ලමක් එකතු වුණා. ඉතින් ඒ මේ යන මේ ආණ්ඩුවේ යන තාලෙට මේ රටේ මේ සිදුවෙමින් පැවතුන ත්‍රස්තවාදයක් ඔළුව උස්සමින් මේ රටේ පැවතුනා. ඒ පැවතිච්ච එක ගැන දැනුවත් කළ යුතු කිසි කෙනෙක් දැනුවත් කරාට තීන්දුවක් ගන්න කෙනෙක් නැහැ. අවසානයේදී මට ඕන කම තිබුණා මේක ජනතාවට කියන්න. ආගමික නායකින්ට කියන්න. ඒක නිසා මම පැහැදිලිව කිව්වා සුදේ මගේ ඒ හැන්සාඩ් වර්තාව තියෙන ඔබට ඕනනම් බලන්න පුළුවන්. ඔබතුමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිසලස් දැනුවත් කරාද? සීලු දෙනා දැනුවත් කරා. සීලු දෙනා දැනුවත් කරා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අගමැතිතුමා දැනුවත් කරලා තමයි මේ ප්‍රකාශය කරේ. එතකොට ජනාධිපතිතුමා පිළිබඳව කාරණයක් මතක් කරන්න ඕන. ඒ වෙලාව වෙනකොටත් මේ පොලිසිය බාරව තිබුණේ ජනාධිපතිතුමාට නෙවෙයි. ජනාධිපතිතුමා සෑහෙන අසරණතාවයකට පත් වෙලා තියෙනවා පොලිසිය මෙහෙව ගන්න බැරුව. මොකද පොලිසිය මෙහෙව්වේ අරලිගහ මන්දිරේ. මොකද මේ පොලිස්පතිවරයා පත් කරගත්තෙත් අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත. මම එදා ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීව සමාජිකයා විදියට මගේ දැඩි විරෝධයක් තිබුණා මේකට. මොකද මට විශ්වාසයක් තිබුණා මෙතුමට අපේ රටේ ලංකාවේ පොලිසිය අසුරවන්න තරම් පරිණතභාවයක් නැහැ කියලා. මොකද ඊට වැඩි පරිණතභාවයක් තියෙන ජේෂ්ඨ නිලධාරියෙක් හිටියා. හැබැයි දැන් ඔය ව්‍යවස්ථාද මේ කාරණේ කතා කරනකොට විවිධ අතුරු කාරණා වලට යන්න සිද්ධ වෙනවා. දැන් මේ ව්‍යවස්ථාදායක සභාව පත් කර ගැනීම, එහි සංගීතය පිළිබඳව විවිධ මතවාද මත උනානේ. හැබැයි ඒ මතවාද වලට ඔබතුමන්ලා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔබතුමන්ලා ආණ්ඩුව රැකගන්න මට්ටමේ හිටියේ. මේ ව්‍යවස්ථාදායක සභාවේ සියලුම තනතුරු ආණ්ඩුවට පක්ෂ වෙන විදිහට හදා ගැනීම සම්බන්ධයෙන් විවිධ චෝදනා මත උනා. මේ තුල තමයි ඔය කියන පොලිස්පතිවරයා පත් කර ගැනීම තුල විවිධ තනතුරු පත් කරගත්තේ. ඒක සුදේව මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මේ රටේ ජනතාව ඉල්ලපු එකක්. මේකට පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයා විරුද්ධ වුණේ. හැබැයි 19 වෙනි සංශෝධනයේ ගේන්න ඔබ බොහෝ ඉදිරියෙන් කටයුතු කරපු පුද්ගලයෙක්. බොහෝ ඉදිරියෙන් කටයුතු. හැබැයි ඒ 19 හරහා මේ වෙනකොට රට බොහොම අනුතරදායක තත්ත්වයකට පත් වෙලා තියෙන කියලා ඔබ දැන් පිළිගන්නවද? මම කරුණු ඒක දෙයක් උත්තර දෙකක් තියෙනවා ඒකට මට. එකක් 19 වෙනි සංශෝධනයේ අගමැතිතුමාට ජයම්පති වික්‍රමරත්නටයි සුමන්දිරන්ටයි ඕන විදියට ගෙනාපු 19 ඒ ආකාරයටම සම්මත කරා නම් මේ වෙනකොට රට මා විශාල අගාධයකට වැටිලා. ඒ නිසා මේකේ විදායක ජනාධිපතිතුමාගේ අවම බලය රැක ගැනීම පිණිස අවශ්‍ය වෙනස්කම් විශාල ප්‍රමාණයක් මම කරා. මට කරගන්න බැරි වෙච්ච ප්‍රමාණිකුත් තිබුණ රංගන. හැබැයි ඒක ශ්‍රේෂ්ඨාධිකරණේ ඒක කරා. ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වා රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන්නේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී අගමැතිවරයා වන්නේ ඒ වගන්ති අනුමත කරගන්න බෑ ජනමත විචාරණයක් නැතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්න ඒක නොවුනා නම් එවනම් අද ආණ්ඩුවේ ප්‍රධානියත් අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියත් අගමැති ජනාධිපති නිකම්ම නිකම්ම රූකඩයක් එහෙනම් අගමැතිට ඕන විදිහට මේ රට මේ වෙනකොට ඔක්කොම විකුණලා ඉවරයි තමුකුත් නෑ ඉතුරු වෙන්නේ ඒක නිසා ඒ අවම බලය ජනාධිපතිව රටේ ආරක්ෂාව වෙනුයි මේ මෛත්‍රීපාල
සිරිසේන මැතිතුමාගේ අයිති ආරක්ෂා කරන්න නෙවෙයි එක කරේ. මේක පුජ්‍යලික ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ මෙහි රටේ ජනතාවගේ අයිතිය සුරක්ෂිත කරන්නේ තනතුරේ බලය රැක ගන්න තමයි අපි කරේ. එහෙම කරලා පුළුවන් තරම් ඒ බලතල රැකිය යුතු ප්‍රමාණය රැකලා 19 වෙනිදී සංශෝධනයට විපක්ෂයේ ඉදිරිපත් කරපු කරුණුත් අහුන්කම් දීලා 144ක් සංශෝධන විපක්ෂයෙන් ඉදිරිපත් වුණා. එයින් තුනකුත්මම බාර අරගෙන එක මන්ත්‍රීවරයෙක් විරුද්ධ වෙලා මේක සම්මත කරා අපි 2015 අප්‍රේල් 28 වෙනිදා. ඒ සම්මත කිරීමට ප්‍රබල දායකත්වයක් දුන්න මම අද පිළිගන්නවා මෙතෙන්දී අපිට ලොකු වැරදීමක් සිද්ධ වුණා කියලා. හොඳයි, අපි විරාමයක් ගන්නවා එතනින්. මෙතනින් එහාට මෙතුමාගේ ISIS හෙළිදරව්ව හරහා ඒ තුළ මතුණු කාරණත් එක්ක සාකච්ඡාව ක්‍රියාත්මක කරන අපි විරාමයෙන් පසුව යලිමුණ ගැහෙනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය අප සාකච්ඡා කරන්නේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සමග. මන්ත්‍රීතුමනි, 2016 වෙනි වසර ඔබ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය තමයි මේ වෙන විට ආන්දෝලනාත්මක ප්‍රකාශය බවට පත් වෙලා තියෙන්නේ. කියන්නේ ඔබ කියපු කාරණේ ඇත්ත වෙලා තිබෙනවා. ඔබ පෙන්නපු ඒ බය නැත්තම් ඒ අනතුරු ඒ ව්‍යසනය මේ වෙනකොට ජනතාවට දැනිලා තියෙනවා. ජනතාව විඳිනවා ඒ කාරණේ. එතකොට මම ඔබෙන් මුලින් ඇහුවා මේ ප්‍රශ්නේ කලින් වතාවදී. ඔබට කොහෙන්ද මේ තොරතුරු ලැබුණේ? ඔබ පැහැදිලිව මේ සඳහන් කරා. එතකොට අපේ රටේ බුද්ධ්‍යංශින්ද, විදේශීය බුද්ධි සේවකින්ද, කොහෙන්ද මේ තොරතුරු ලැබුණේ? සුදේව, දැන් මාස 30ක් වෙනවා මම මේ හෙළිදරව් කරලා. සමහරු හිතුවා මේක ජාතිවාදී අවසන් කරයි කියලා. ඇත්ත වශයෙන්ම මම මේක ඉදිරිපත් කරන්න හේතු වුණේ අපේ රටේ අපි දන්නවා මේ අන්ඩකරන්ට් කියලා එකක් තියෙනවානේ. සමාජයේ මත එලිපිට එන්නේ නැති, මාධ්‍යයට එන්නේ නැති කතන්දර ගොඩක් තියෙනවා. අපි මහානායක ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න බැහැ දකින්න ගිහුවාම සමහරලාට උන්වහන්සේ දැනුවත් කරලා තියෙන්නේ ISIS එකේ 6000ක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා කියලා. තව තැනකට ගිහුවාම මේක 10000ක් කියනවා. ගමකට ගිහුවාම මෙහෙම භයානක තත්ත්වයක් තියෙනවා කියලා මිනිස්සු කියනවා. ඉතින් ඒක නිසා රජයේ මම අධිකරණ ඇමතිවරයාගේ වගකීම නෙවෙයි ඇත්තට මේක. පොදු වගේ කියන්න ඕන. නමුත් මේ බුද්ධ්‍යාංශ භාරව ඉන්න නිලධාරි පොලිසිය මේ පිළිබඳව කරුණු සොයන්න ඕන. මම බුද්ධ්‍යාංශ වලින් තොරතුරු අපිට ඇමති උනේ ඇමතිවරු උනේ කියලා අපිට තොරතුරු ඉල්ලපු පල්ලියට දෙන්නේ නැහැ. හැබැයි යම් තොරතුරු ප්‍රමාණයක් මම ලබා ගත්ත බුද්ධ්‍යාංශයෙන්. අනිකුත් තොරතුරු මුස්ලිම් සමාජයේ මේ ත්‍රස්තවාදයට විරුද්ධ සාම්ප්‍රදායික සාමය අගයන සහජීවනයට කැමති මුස්ලිම්වරු තමයි 95%කට වැඩි අපේ රටේ ඉන්නේ. අවුරුදු 100 ගණක් එකට ජීවත් වෙන මිනිස්සු. මේ සමාජයේ මේවත් පිළිබඳ දන්නුද වී ඉන්නවා. හැබැයි කතා කරන්න බයයි. මේ තොරතුරක් තවත් කෙනෙකුට දෙනවයි කියන්නේ ජීවිත අනතුරක් කියන කිස්තිරයි ඒගොල්ලන්ට. ඒක නිසා ඒගොල්ලන් මේ තොරතුරක් ලබා දී හැකි විශ්වාසයක් ඇති කෙනෙකුට තොරතුරක් ලබා දෙන්න ඒගොල්ලන්ගේ අකමැත්තක් තිබුණේ නැහැ. ඒක නිසා මම සොයාගත්තේ කරුණු අනුව තමයි මම පැහැදිලි කරේ. ඇත්ත වශයෙන්ම මේ තව්හිද් ජමාත් එක ඇති වුණේ තමිල්නාඩු ජව්හිද් තමාත් කියලා එකක්. එහෙ ඇති වෙච්ච එක තමයි පස්සේදී මේ අබ්දුල් රසාක් කියන තැනැත්තා මේ ලංකාවේ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් කියලා හැදුවේ. ඔහු මේ ගියේ ඉරිදා ඊයේ ලංකාදීප පුවත්පතට සාකච්ඡාවකුත් දීලා තියෙනවා මම දැක්කා. හැබැයි පස්සේදී මේක කොටස් වලට මෙහි බෙදුණා. ඔය තමිල්නාඩු තව්හිද් ජමාත් එක හදලා කරපු පළවෙනිම සිද්ධිය තමයි ඔබට මතකද සුදේව? චෙන්නයි වලදී දඹදිව වන්දනාවේ යන්න යන අපේ භික්ෂුන් වහන්සේ නමකට ඉතා ම්ලේච්ඡ විදියට දුම්රිය ස්ථානයේදී එළවලු පාර දුන්නා. ඒක තමයි මේ ලංකාවේ තව්හිද් ජමාත්ගේ ඉල්ලීම මත තමිල්නාඩු තව්හිද් ජමාත්ලා කරපු පළවෙනි සිද්ධිය. ඊට පස්සේ තමයි මේ තව්හිද් ජමාත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්න ගත්තේ. හැබැයි මේකට විරුද්ධ විශාල බලවේගයක් මුස්ලිම් සමාජය තුළින් නැගුණා. ඉතින් මේ තුළ ඒ මුස්ලිම් සමාජයට පාලනය කරගන්න බැරි තත්ත්වයට මේ ත්‍රස්තවාදී උඩු දුවමින් පැවතුණා. අපිට මතක ඇති ප්‍රභාකරන් LTTE එක ආරම්භ කරපු කාලේ ඉහි රටේ ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවට එච්චර ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි ඒ ත්‍රස්තවාදී හිස ඔසවපු දවසේ ඉඳලා ඒ පණිඩේ ජනතාවට ලැබුණ දවසේ ඉඳලා ඒ ද්‍රවිඩ ජනතාවගේ කාගෙන්වත් අපේ බුද්ධ්‍යංශ වලට තොරතුරක් ගන්න බැරි වුණා.
විශේෂයෙන්ම මහජාතියේ ප්‍රශ්නයක් දැන් ජේවීපී කාලේ ත්‍රස්තවාදී තියෙනකොට අපේ සිංහල මිනිස්සු විල්ල තොරතුරු දෙනවා බුද්ධ්‍යංශවලට. හැබැයි රටක සුළු ජාතියක් වුණාම එහෙම දෙන්නේ නැහැ. ඒකේ හේතුව බය. මොකද ඒගොල්ලන්ගේ ජීවිත අනතුරක් තියෙනවා කියන බය. ඉතින් ඒක නිසා ඒ උදවියත් මට තොරතුරු දුන්නා. මට දැනුත් තොරතුරු ලැබෙනවා. මේ තොරතුරු ටික මම එළියට දැම්මේ මේ 32 දෙනෙක් ගිහිලා ඉන්නවා පවුල් 4ක සම්බන්ධයි. මේ නැතිබැරි දුප්පත් මිනිස්සු නෙවෙයි ලංකාවේ බොහොම ආර්ථික වශයෙන් ශක්තිමත් උගත්ය කියන පවුල්වල 32 දෙනෙක්. ඒ නිසා මෙතන ලොකු අනතුරක් තියෙනවා. ඒකම විදේශ තවත් බුද්ධ්‍යංශ කීපෙකුත් සමගාමීව මේ රට තුල ක්‍රියාත්මක වෙනවා කියන එක. මම කිව්වේ 2016 නොවැම්බර් මාසේ 18. ඔබට මං අහන්නේ ඒ ආසන්නයේදී තොරතුරු ලැබෙන්නේ නැත්නම් ඊට වසර කීපයකට කලින්. නෑ ආසන්නේ. ඒ ආසන්නයේ තොරතුරු ලැබෙන්නේ. ඔබතුමන්ගේ ওই ප්‍රකාශයත් එක්ක රාජ්‍ය සේනාවත් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වන්නේ මෙන්න මේ විදිහට. රජයේ අදහස නෙවෙයි. මොකද එතුමා එතෙන්දී සමහර ඉදිරිපත් කරපු එක මේ ICS එහෙම පිළිබඳව එහෙම කිසිම වාර්තාවක් අපේ ආරක්ෂක අංශවල නැහැ. ඊට ඉස්සෙල්ලා අර 4 දිනේ ඒ පවුල ලංකාවෙන් පිටරටකට පදිංචිලා ගිහිල්ලා එතන ඉඳලා ගිය ශ්‍රී ලාංකිකයෝ. නැතුව ලංකාවෙන් කෙලින්ම යුදබිමට ගිය කට්ටිය නෙවෙයි. මේ ආරක්ෂක තොරතුරු මම මේ කියන්නේ. මේක ගිය සැරේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී මේක සාකච්ඡා කරලා තියෙනවා. එතෙන්දී දුන්න වාර්තා. මේකෙන් විශාල තැති ගැන්මකට ඇත් වෙලා තියෙනවා මුස්ලිම් ජනතාව. අද මේ එක තැනකින් මේවා ක්‍රියාත්මක කරන්නේ. මොකද්ද ඒගොල්ලන්ගේ වෑයම? දැන් මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ට ඡන්ද හම්බ වෙන්නේ නැහැ ආපහු මුස්ලිම් ජනතාව. ඒ කලකිරීම අපිට දාලා ඡන්දේ වැළක්ුණොත් ඒගොල්ලන්ට විශාල ජයග්‍රහණයක්. ඔබේ ප්‍රකාශයට විවිධ ප්‍රතිචාර දවස්වල විදිහට ආවා. ඔබේම සමාජිකයන්ගෙන් මේ ප්‍රතිචාර වලට ඔබේ කැබිනට් මණ්ඩලය තුලත් එන්නේ නැති ප්‍රතිචාර. මොකද්ද? කැබිනට් මණ්ඩලය තුල මේක මේ හෙලිදරව්ව තුල මාව ගෝත්‍රිකයේගේ තත්වයට දාලා මට අවලාද කරා. එතකොට පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම හිස්බුල්ලා මුජබි රහුමාන්ලා ඌ අපේ තරුණයෝ අතට අවි ආයුධ හෙටනිද ගන්නවා කියලා තර්ජනය කළා. මේ බොරු ජාතිවාදී ප්‍රකාශ මම කරපු නිසා, ජාතිවාදී අවුස්සපු නිසා. දැන් මගෙන් දැන් ඔබ මගෙන් නෙවෙයි මේ ප්‍රශ්නේ අහන්න ඕන. රාජිත සේනාරත්න, මුජබි රහුමාන්, හිස්බුල්ලා අර පාස්කු ඉරිදා දේවස්ථානවලදී හෝටල්වලදී ඝාතනය කරපු 280ක් වගේ හෝ ඊට වැඩි ජීවිත බිලි ගැනීම සම්බන්ධව වගකීම බාර ගන්නවද කියලා අහන්න ඕනේ. හැබැයි ඔබතුමා මේ නොවැම්බර් 11 2016 ප්‍රකාශය කරයින් පස්සේ තව මේ ත්‍රස්තවාදී සංවිධානය වර්ධනය වෙන්නේ නැතිනේ. හැබැයි ඔබතුමාත් එතනින් පස්සේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හිල්දරව් කරා නම් මේ සම්බන්ධයෙන් සමාජ අවධානය තව ටිකක් වැඩිපුර යොමු වෙන්න තිබ්බා නේද? මම මේ රටේ බුද්ධ්‍යංශ ප්‍රධානියා නෙවෙයි. දැන් මං කියන්නේ ඔබතුමා මමත් බොහොම අමාරුවෙන් තොරතුරු දෙන්න. ඔබ බුද්ධ්‍යංශ දැන් ගැන දැන් කතා කළා. එතකොට මම වකවානු හැවුවේ ඔබට තොරතුරු ලැබෙන ඒ සඳහා තමයි. එතකොට මේ 2016 නොවැම්බර් ආශ්‍රිත වකවානුව තුළදී බුද්ධ්‍යංශ වලට මොනවද කළා තිබුණේ ඔබේ ආණ්ඩුව? ඔබ වග්කීතු අමාත්‍යවරයෙක් විදිහට ඉන්න ඔබටත් ඒ වග්කීමෙන් මිදෙන්න බෑ. බුද්ධ්‍යංශ වලට මොනවද කළා තිබුණේ ඔබතුමාලා? මගේත් ජනාධිපතිතුමාගේත් විරෝධතාවය නොතකා අග්‍රාමාත්‍යවරයා පොලිසිය බාර අදාළ අංශ සම්පූර්ණයෙන්ම බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. ඒ අකර්මණ්‍ය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පහුගිය අවුරුදු 4 හමාරේ හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් 172කගෙන් ප්‍රශ්න කරා. නාවික හමුදාවේ 152 දෙනෙක්ගෙන් ප්‍රශ්න කරා. ඔක්කොම 332යි. මේ හමුදා දෙකේ විතරක් පොලිසියේ සහ ගුවන් හමුදාව නැතුව මේ මට තියෙන තොරතුරු. මෙන් 40 දෙනෙක් රිමාන්ඩ් කරා. 6 දෙනෙක් තාම රිමාන්ඩ්. එතකොට මේ ප්‍රශ්න කරලා මේගොල්ල හිරේ දාලා මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශාලම කැපකිරීම කරන බුද්ධ්‍යංශය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළා. දැන් මේකටම සම්බන්ධ කරලා හිටපු නාවික හමුදාපති කරන්නාකොඩ මහත්මයා රිමාන්ඩ් කරන්න ගියා. ඔහු දරුවෝ මැරුවයි කියලා කිසි දෙනක නැහැ. ඔහු තමයි පළවෙනි වතාවට මෙන්න මෙම සිද්ධියක් වුණා කියලා පොලිසියට කියලා පැමිණිල්ල දාපු පැමිණිලි කාර්යයක්. එතකොට තව දසනායක කියලා. තවත් දක්ෂ හමුදා නිලධාරී DP ගේ දසනායක මන්ද. එතකොට ඒ නිලධාරියව ගන්නවා. අන්තිමට මාණ්ඩලික ප්‍රධානිත් ගන්නවා.
අතඩංගුවට ගන්න යනවා CID එකේ. කවුද මේක කරේ? කවුද මේක මෙහෙව්වේ? එතකොට රටක මාණ්ඩලික ප්‍රධානීෙක් එහෙම ගන්න පුළුවන්ද? මොකද්ද තියෙන චෝදනාව? දැන් මේකෙදි මම පැහැදිලිව කියනවා මේ කිසි කෙනෙකුගේ සම්බන්ධයක් මේකට තිබිලා තිබුණේ නැහැ. මම ගැඹුරින් කතා කරන්නේ අධිකරණ නඩු කටයුත්තක් තියෙන නිසා. හැබැයි මේ කීප දෙනා මේකට පටලවන්න ආණ්ඩුවේ යම් යම් කොටස්කාරෝ NGO කාරයොත් එකතු වෙලා ඩයස්පෝරාවත් එකතු වෙලා CID එක මේකට පෙළඹුවා. කවුද කොටස්කාරයෝ? අර කලින් චෝදනා කරපු කොටස්කාරයෝ වඳ උතනත් කොටස්කාරයෝ. ඒ කොටස්කාරයෝ සහිතව සුදේව ඔබට කියන්න බලහත්කාරයෙන් සිරගත කරවන්න කුමන්ත්‍රණ කරන්න ආණ්ඩුවක් කරා සිදුවෙනවා කියන බරපතල ප්‍රකාශයක් ඔබ මේ කරන්නේ. ඒක බරපතල එකක් නෙවෙයි නම් මම ඔබට මේක කියන්නෙත් නැහනේ. කියලා වැඩක් නැහනේ සුළු ප්‍රකාශයක්. එතකොට නේසයියා කියලා නාවික හමුදාවේ පෙන්ෂන් ගියපු නිලධාරියා විදේශීය රටකට ගිහලා අවුරුදු 5කට වැඩි. ඔහුව ගෙන්නලා ලංකාවට කට උත්තරයක් ගන්නවා. අහවලු මේ දැනි මේ සිද්ධිය පිළිබඳව අහවලුන්ට දැනීමක් තිබුණා. ඒ කට උත්තරේ දුන්නොත් ඔබට නාවික හමුදා පැතිකම දෙනවා කියලා. ඒ කට උත්තරේ දුන්නනේ මේ සින්නයියා. දැන් නාවික හමුදා පැති කරා. එළ මාස දෙකක් නැත්තම් තුනක් ඉඳලා ආපහු යවුවා. එතකොට ඒ වගේ බුද්ධ්‍යංශේ ජීවිත කැප කරලා රට වෙනුවෙන් ඒ කටයුතු කරපු බුද්ධ්‍යංශ නිලධාරීන්ට CID එකට හැමදාම නිරන්තරයෙන් කට උත්තර දෙන්න යන්න වෙනවා නම් රිමාන්ඩ් බාරයට පත් වෙනවා නම් එතකොට මාස 5 යනවා නම් අප ගන්න මොකටද ඒගොල්ලන් මේ රස්සාව කරන්නේ කියලා සුදේ ඔබට හිතෙන්නේ නැද්ද? ඒ රාජකාරී කරන්නේ. හැබැයි මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න පිරිස විශේෂයෙන්ම මංගල සමරවිර අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම කියන කාරණා ගණනාවක් තියුණා. එතුමන්ලා කියන්නේ නැහැ බුද්ධිංශවල ප්‍රශ්නයක් නැහැ. 10000කට වඩා බුද්ධිංශ සමාජිකයන් රටේ ක්‍රියාත්මක වෙනවා. එහෙම ගැටලුවක් නැහැ කියලා කියන්නේ. අපි එතුමන්ගේ ප්‍රකාශයක් අපිට බලන්න පුළුවන්. මංගල සමරවිර අමාත්‍යවරයා මේ බුද්ධිංශ සම්බන්ධයෙන් කරන ප්‍රකාශය අපි බලමු. කොයිතරම් හොඳ බුද්ධිංශ ලෝකයේ ක්‍රියාත්මක වුණත් මේ දියුණු රටවල මෙවැනි ක්ලස්ටර්වාද ප්‍රහාර ඇති වෙලා තියෙනවා. අර ඔක්තෝබර් මාසේ 26 වෙනිදා පත්වෙච්ච ආණ්ඩුව තවමත් තිබුණා නම් කිසිම රටක් ඒ ආණ්ඩුව පිළිගත්තේ නැහැ. මෙවැනි භයානක මොහොතක අපේ රටේ තත්ත්වය කුමක්ද කියලා හිතාගන්න පුළුවන්. අඳුරු වලාකුළු ලස්සේ හොඳ ප්‍රවෘත්තියකුත් තියෙනවා. කාවට ලැබුණ විශාලතම ප්‍රදානය ලබා දෙන්නට ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක තීන්දු කරා. ඒ අනුව අපිට US ඩොලර් මිලියන 480ක් ව්‍යාපෘති තුනකට මේ මුදල් අපිට ලැබෙනවා. බුද්ධිංශයේ කවුරු හරිවත් තමන්ගේ රාජකාරිය කිරීම නිසා අත්අඩංගුවට අරගෙන නැහැ. අස්කිරි මහනායක හමුදුරෝ ඉල්ලීමක් කළා තිබා. දැන් අත්අඩංගු වෙන සියලු බුද්ධිංශ නිලධාරීන්ව නිදහස් කරන්න කියලා. මම නම් ඒකට විරුද්ධයි. ඔබේ එකම කැබිනට් මණ්ඩලයේ සමාජික ඔබතුමන්ලා ඒ කාලේ ඒක තමයි ඒ කාලෙත් අන්ත දෙකක ඉඳලා තියෙන. එතකොට මෙතුමන්ලාද මේ කාරණා පිටුපස්සේ ඉන්නේ? එතුමා තමයි මේකේ දෙවනියා. පළවෙනියා අගමැතිතුමා. අගමැතිතුමාගේ න්‍යාය පත්‍රයට තමයි මෙතුමා කටයුතු කරන්නේ. මෙතුමා බුද්ධ්‍යංශයේ උදවිය පිළිබඳව දරන අමුදා නිලධාරීන් පිළිබඳව දරන මතේ මම කියන්නම්. කැබිනට් මණ්ඩලයේදී මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීම තුළ රටේ ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් එනවයි කියන කාරණේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි සාකච්ඡා කරා. මෙතුමගේ රාජිත සේනාරත්න මහත්මයාගේ උත්තරය උනේ මොකද්ද? රටක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගත්තයි කියලා කියපුවාම අපේ රට පිළිබඳව තියෙන විශ්වසනීයවන්තභාවය මුළු ලෝකෙටම ඔප්පු වෙනවා. ඒක මහ ජයග්‍රහණයක් කිව්වා. ඒක තමයි ඒගොල්ලන්ගේ ආකල්පේ. දැන් අර කිව්වේ මොකද්ද? අපිට ලොකුම මුදල ලැබුණලු. ඒ කියන්නේ මේ අර පාස්කු ඉරිදා මරපු මිනි 250 60 තුවාල වෙච්ච 500 වෙනුවෙන් මුලින් 300 ගානක් කියලා එක 250 හරි 250 කියලා මේ ඒගොල්ලන්ට ඉලක්කම් වැරදුනේ කියමුකෝ. දැන් කොහම හරි 270ක් විතර සාතික වෙලා තියෙනවනේ. එතකොට මේ මලකඳන් ටික විකුණලා ඇමරිකන් කාර්යය මිලේනියන් ව්‍යාපෘති යටතේ මංගල සමරවීර මුදල් ඇමතිකම දරනකොට භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 3400ක් එනවනම් ඒක මේ මරණ ටික විකුණගෙන කෑමක් නෙවෙයිද? එහෙම කියන්න පුළුවන් ද? සදාචාරයක් තියෙන, හැදියාවක් තියෙන, මනුස්සකමක් තියෙන මිනිහෙකුට එහෙම කියන්න පුළුවන් ද? ඇමතිවරයෙකුට තියා. මට ඔබ මුත්‍රේ දෙන්නකෝ.
නෑ ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්න කරන්නේ ඔබ. ඒ වගේම ඒක මොනතරම් ම්ලේච්ඡත ප්‍රකාශයක්ද? ඊට කලින් අපේ රටේ මිනි කඳු ගොඩ ගැහිලා මේ රටේ මිනිස්සුන්ට පාරට බහින්න බෑ, ළමයිකට ඉස්කෝලේකට යන්න බෑ. එදා වෙල හොයාගෙන ඉන්න කන මිනිහාද හිඟන්නු වගේ පාරේ ඉන්නවා, පාරට එන්න බෑ, බඩගින්න ඉන්නවා. හැබැයි මංගලීර සමර මහත්තයාට ලොකුයි මේ මිනි කඳු ගොඩ ගැහින රටේ ඇමරිකන් කාර්ය හිඟන්නන්ට කීයක් හරි දෙනවා වගේ මිලේනියම් ව්‍යාපෘතියේ මිලියන ඩොලර් මිලියන 3400ක් දුන්නා කියවම අපි ඒක සමරන්න ඕනේ කියලා නෝ කියන්නේ. මේක තමයි මේගොල්ලන්ගේ තියෙන වගකීම සුදේව. අපේ රටේ අගමැතිවරයා එදා ඒ කරපු ප්‍රකාශය පිළිබඳව මං හිතන්නේ ඔබ ප්‍රචාරය කරා. ලෝකෙ දැක්කා. අපි වගකීම බාර ගන්නවා. අපි වගකීම බාර ගන්නවා. අපි ආණ්ඩුව ගානේ මිනි ටික වලලලා දෙන්න. ආණ්ඩුව ගානේ කියන්නේ ගෙදරින් ගෙන සල්ලි නෙමෙයි, අපේ ජනතාවගේ සල්ලි. අපි ලක්ෂ 10කුත් දෙන්න. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත එහෙම තක්සේරු කරන්න පුළුවන්ද සුදේව? මලාට කමන්නේ නැහැ. මං ආණ්ඩුවේද මෙන් වලලලා දෙන්න. ලක්ෂ 10 ගන්න දෙන්න මැරිච්ච මිනිහෙකුට. මේක මේ වගකීම බාර ගැනීමක්ද? ඊට කලින් එතුමා දෙන උත්තරයක නැත්තම් ප්‍රකාශයක ඔබතුමා දැන් කරපු චෝදනාවට උත්තරයක් තිබුණා. ඒ තමයි බුද්ධ්‍යංශ සැලසුම් සාගත කුමන්ත්‍රණයක් පිළිබඳව ඔබ කියනවා. ඔහු කියනවා රාජකාරිය කිරීම හේතු කොටගෙන බුද්ධ්‍යංශ කිසි කෙනෙක් අත් දැඟුවට අරගෙන නැහැ කියලා. එතුමට එන්න කියන්න මම සංඛ්‍යාලේඛන පෙන්වන්න. මම දැන් පෙන්වුවේ 322ක්. පුළුවන් නම් හමුදාපතිකෙන් ගෙනල්ලා ලේඛන ඉදිරිපත් කරන්න කියන්න. මං කියන එක බොරුයි කියලා. නායක හමුදාපති කෙනුයි හමුදාපති කෙනුයි පුළුවන් නම් ගේන්න කියන්නේ ඇමතිනේ. මං නිකම් മന്ത്രി. පුළුවන් නම් ගේන්න කියන්නේ. මම මේ කියන එක වැරදි කියලා කියන්නේ කියන්නේ. අද එච්චර විතරක් නෙවෙයි සුදේව, බුද්ධ්‍යාංශ කොච්චර දුර්වල කරලා තියෙනවද කියනවනම් අද CID එක බාරව ඉන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්තයා. රවි සෙනවිරත්න මහත්මයාට ජනාධිපතිතුමා හම්බෙන්න තනියෙන් යන්න තහනම්. කවුද තහනම දාන්නේ? අගමැති. මේ බුද්ධ්‍යංශ නිලධාරීන් පිළිබඳව මේ රටේ විශාල ආරක්ෂා පිළිබඳ ගැටලු ඇති වෙනකොට ජනාධිපතිතුමා කීපතාවක් කතා කරා, කැඳෙව්වා රවි සෙනවිරත්න මහත්මයාට මේ පිළිබඳව කරුණු අනාවරණය කරගන්න. මේ රට කරන්නේ එතකොට ජනාධිපති දාගමැතිද? ඉන්නක මං කියන්නේ. එතකොට මේ ආපු සෑම අවස්ථාවකදීම රවි සෙනවිරත්න මහත්මයා ඉන්නේ කවුරුත් එක්කද? නීතිඥ ජේසි වැලියමුණ මහත්තයත් එක්ක. ජේසි වැලියමුණ මහත්තයා කියන්නේ කවුද? අගමැතිගේ පෞද්ගලික නීතිඥවරයා. හැබැයි නීතිය සාමය ඇමති ජනාධිපතිවරයා. ඒ දැන්නේ. ඔව්. ඒ දැන්. ඔබ කියන්නේ කලින්. ඔව් කලින්. මේ ජනාධිපතිතුමා ගන්න කලින්. දැන් මන් දන්නේ නැහැ මම මොකද මට හැම අවස්ථාවෙම අවස්ථාව ලැබෙන්නේ නැහැ නේ. මම කැඳෙවුත් විතරයිනේ මට යන්න පුළුවන්. එතකොට නීතිපතිවරයා සහභාගී වෙන්න, මම සහභාගී වෙච්ච, පොලිස්පති සහභාගී වෙච්ච ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන සාකච්ඡාවලදී CID එක බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට තනියෙන් යන්න බෑ, ජනාධිපතිතුමා ආන ප්‍රශ්නවලට දෙන උත්තරේ මොකක්ද කියලා අගමැතිවරයාට ජේසි වැලියමුණ හරහා දැනගන්න ඕන. ඒක නිසා එතෙන්ට ආපුවම CID එකේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ගිල ගන්න මේ වමාර ගන්න බෑ, කියා ගන්න බෑ, ගොත ගහනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන පොලිසියකදී මොකද්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ? හොඳයි. අපේ රට කොතනද තියෙන්නේ? අපි විරාමයක් ගන්නවා. කවුද පාලනය කරන්නේ කියලා තැහුවනේ. ඔව් අපි එතෙන්ට එමු. අපි එතෙන්ට එමු මේ විරාමයෙන් පස්සේ. මම එක ප්‍රශ්නයක් ඉදිරි කරලා යන්නේ මේ රට පාලනය කරන්නේ ජනාධිපතිද අගමැතිද කියලා. අපි විරාමයෙන් පස්සේ ඒ ගැනත් තවත් කාරණා ගැනත් කතා කරනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සමගයි සලකුණ දේශපාලන සංවාදය අද ප්‍රාත්මක කරන්නේ. ගරු මන්ත්‍රීතුමනි, මම විරාමයට ගිය ඔබේ ප්‍රශ්නයක් ඉදිරි කරලා ඔබ කියන කාරණත් එක්ක අපිට නම ප්‍රශ්නාර්ථය, රටේ ජනතාවට නම ප්‍රශ්නාර්ථය, මේ රට පාලනය කරන්නේ ජනපතිද අගමැතිද? කවුරුවත් නැහැ. මේ රටේ අරාජිකයි. ජනාධිපතිතුමාට අපි අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වාසනාවට වගේ ඉතුරු කරගත්ත බලතල ටිකත් එක්ක ආරක්ෂක මාත්‍යංශය පොලිතියයි තියෙන නිසා රටේ ආරක්ෂාව මේ ඒ ഇതുමා ඒ කටයුතු කරගෙන යනවා. ඒ හැරෙන්න ආණ්ඩුවක් විදිහට තීන්දුව తీරන ගන්න ආයතනයක් නැහැ. ඔබ කියනවා අරාජිකයිලු. අරාජික. අරාජික උනාද අරාජික කළාද? අරාජික කළා. අරාජික කළා. දැන් කැබිනට් මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂ කැබිනට් මණ්ඩලයේ අරලිගා මන්දිරයේ රැස් වෙලා තීන්දුව ගන්නවා.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීම දියලා තීන්දුව ගන්නවා. හැබැයි ක්‍රියාත්මක වෙනකොට බලනකොට ওই දෙකෙන් එකක්වත් එතන නැහැ. ඒ දෙකටම නැති අග්‍රාමාත්‍යවරයාගේ ওই ආර්ථික කමිටුවයි කියලා එකක් තියෙනවා සමහරලාට. ඒකේ ඉන්නවා කීප දෙනෙක් ওই පාස්කරලිංගන් චරිතරත්වත්ත මලිත් සමර වික්‍රම වගේ කීප දෙනෙක්. ඒක තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. අර සුදේව ආරම්භයේදී ආපු ප්‍රශ්නය තාමත් වළංගුයි. ඔබ දැන් මෙවැනි අරාජික කිරීමක් කර තිබෙනවා. සභාගාණ්ඩු සංකල්පය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියලා කියනවා. එවැනි තැනකට මුලපුරු ප්‍රධානියෙක් විදිහට ඔබ කලකිරෙන්න ඕනේ. මම කලකිරෙන්න උවමනාවක් නැහැ. මට ඒකට නිදහසට කරුණු කියන්න උවමනාවකුත් නැහැ. ඒක අපි බලන්න ඕනේ මෙහෙමයි. මේක ඒ කරපු සංශෝධනය. ඒ සංශෝධනය ක්‍රියාත්මක කරන මිනිස්සු, බලය ක්‍රියාත්මක කරන දේශපාලන නායකයෝ, රටට ආදරෙන්, ජනතාවට ආදරෙන්, බලයට කෑදරකමකින් තොරව හොරකම් කරන්නේ නැතුව, මහ බැංකු බිඳින්නේ නැතුව ඒ නීතිය ක්‍රියාත්මක කරන පුජ්‍යලයෝ ටික අවංකව කටයුතු කරා නම් මේ 19 වෙනි සංශෝධනය අද ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි උනේ එහෙම නෙමෙයි. එහෙම නෙවෙයි උනේ. එතන තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක නිසා තමයි මට ගැටෙන්න සිද්ධ වුනේ. එහෙම කියනවා නම් ජනවාරි 8 පෙරළියත් වැරදි දෙයක්, ඒ වැඩක් නැති වැඩක් නෑ. ජනවාරි 8 පෙරළිය ඒක මෙහෙමනේ, ප්‍රජාතන්ත්‍රවාදී රටක වෙන හැම පෙරළියක්ම ඇවිල්ලා හොඳ පෙරළි නෙවෙයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටේ බහුතර පාලනයනේ, බහුතර මතය. එතකොට සමහර වෙලාවට ජනතාව ගන්න තීරණේ, බහුතරය ගන්න තීරණේ මෝඩ තීරණයක් නම් මෝඩෙක් තමයි පත් වෙන්නේ, මෝඩ තීන්දුව තමයි ගන්නෙ. ඒක නිසා තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විද්‍යාව උගන්වනකොට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යනු සෑම අවස්ථාවකදීම බුද්ධිමතාගේ පාලනය නෙවෙයි, මෝඩයාගේ පාලනයකද විය හැකිය. එතකොට හැබැයි ජනතාවට අපිට එකපාරට ඇඟිලි දික් කරන්න බෑ. දැන් අපේ රටේ මේ හැදිලා තියෙන අවලාද සහගත පක්ෂ දේශපාලන ක්‍රමය අපේ රට විනාශ කරලා තියෙනවා. එතකොට තප්පරයක් දෙන්න මේ මට රංගන. එතකොට මේක තුල දැන් සුදේ ඔබගේ ඡන්ද කොට්ටාසයට එක පැත්තකින් දාන්නේ කුඩුකාරයෙක් නා, අනිත් පැත්තෙන් දාන්නේ පාතාලයෙක් නා, අනිත් පැත්තෙන් දාන්නේ තවත් හොරෙක් නා, ඔබට මොකද්ද තියෙන්නේ මේ ඔප්ෂන් එක, චොයිස් එක මොකද්ද? කවුරු ගත්තත් වැඩක් නැහැ. කවුරු ගත්තත් වැඩක් ඊට පස්සේ ඔබට. එතකොට හිතෙන් ජනතාව ගත්ත තීන්දුව වැරදි කියලා තප්පරයක්. සුදුසුය තෝරලවන්න ජනතාව දැනගන්න ඕනේ කියලා. ඔව් ඔයි කච්චියන්න. එතකොට එතෙන්දි මට ජනතාවට බැනලා වැඩකුත් නැහැ. ජනතාව මෝඩයි කියලා මට කියන්නත් බෑ. මොකද මොකද මේ සුන්ට තියෙන චොයිස් එක? ඒක වගකීමේ තියෙන දේශපාලන නායකින්ට, දේශපාලන පක්ෂ නායකින්ට. පහුගිය අවුරුදු 30 ඇතුළත 1977න් පස්සේ ඒ වගකීම ඉෂ්ට කරපු එකම දේශපාලන පක්ෂ නායකයෙක්වත් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාව තුළ බිහිුනේ නැහැ. ඔබගේ පක්ෂේ චණ්ඩියෙක් නම් දාන්නේ මැද කොළඹට අනිවාර්යයෙන්ම, අනිත් පැක්ෂේ දාන්නේ ඊට වැඩිය දහගුණයක් බලයේ තියෙන චණ්ඩියෙක්. ඒ සංස්කෘතිය අපි 77 හැදුවා. ඒ සංස්කෘතිය තුළ ගිහිල්ලා සම්පූර්ණ ක්‍රමය දැන් ජරා ජීර්ණ වෙලා තියෙනවා. මේ පක්ෂ දේශපාලන ක්‍රමය තුළ මේ රටට කිසිම සිතක් වෙන පාටක් නැහැ. සුදේ මට අවස්ථාවක් දෙන්න වෙන තැනකට. ඔරංගන ඔබ සමා වෙන්න මේ. මේ වෙන තැනකට ඔබව අරගෙන වෙන තැන කියන්නේ මේ වන විට දැඩි ලෙස කතාබහට ලක් වෙන කාරණාව අන්තගාමී. මේ අන්තගාමය තුරන් කරන්නට නම් මේ අන්තගාමය නැති කරලා දාන්න නම් කරන්න ඕනේ එක දෙයක් පිළිබඳව සමාජයේ ලොකු කතිකාවක් ඇති වෙලා තිබෙනවා. මේකට රැකවරණය දුන්නු, මේකට පෝෂණය දුන්නු, මේකට උඩගෙඩි දුන්නු දේශපාලකයන්. ඔබ ජනාධිපති නීතිඥයෙක්. එවැනි දෙයකට ආණ්ඩුව මේ වන විට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාව පිළිබඳ බරපතල ගැටලු මතුවෙනවා. පියල් නිශාන්ත කලායයි කියන ප්‍රකාශයකට ඕගෙන් කට උත්තර ගන්නවා. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒ තියෙන ඉක්මන් වීම අර කාරණාවේදී පේන දෙයක් නැහැ. ඔබට මොකක් තියෙන වාක්‍යෙම ජනාධිපති නීතිඥයෙක් හැටියට මේ තැනට රට අරගෙන එන්න, අන්තගාමයට උඩගෙඩි දුන්න දේශපාලඥයන් නීතියට ගේන්න. ඒ පළවෙනි කාරණේ තමයි රංගන, මම මේ ප්‍රකාශය කළේ එකක් මට රටට හඬගාලා කියන්න ඕනකම තියෙනවා. තිබුණේ වෙලාවේ දැනුත් තියෙනවා මේ මුස්ලිම් ජනතාව කියන්නේ ත්‍රස්තවාදීව නෙවෙයි. ද්‍රවිඩ ත්‍රස්තවාදී තිබුණා අපේ රටේ. LTT සංවිධානයේ එකෙන් කියන්නේ නෑ සියලුම ද්‍රවිඩ ජනතාව ත්‍රස්තවාදී. එහෙමනම් අපි ත්‍රස්තවාදීව. මොකද මේ රටේ ලොකුම ත්‍රස්තවාදී ගැටුම් දෙක තිබුණේ 71 සහ 88 89. පළවෙනි එකේ 12,000ක් මැරුවා, දෙවෙනි එකේ 60,000ක් මැරුවා. 72,000ක් මැරුවා. 99.9 සිංහල මිනිස්සු මැරුවේ. එහෙම වෙලොත් මම ත්‍රස්තවාදී.
පළවෙනි දේ අපි තේරුම් ගන්න ඕන මේ පරිබාහිරව ආපු මේ මන්දබුද්ධික අන්තගාමීන් කීප දෙනෙක් මේ රටේ යම් හේතුවක් නිසා ඒව බුද්ධයන්ස හොයාගනි අනාගතයේදී තාම කරුණු හෙලිදරව්වෙමින් පවතින නිසා මම විස්තර කතා කරන්නේ මේ මන්දබුද්ධිකයෝ ටිකක් මේ රටේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් කරා ඒ ප්‍රහාරය නිසා අපිට රටේ අවුරුදු 30 සාපලත් යුද්ධදීව දිනකදී නොවුන තරමේ හානියක් එක දිනයක දිසිද්ධ වුණා විශේෂයෙන්ම ලෝකෙට සුද්ධ වූ සුද්ධවන්ත පහස්කු විරිද අදිනේදී දේවස්ථානවලදී තරුපයි හෝටල්වලදී එතකොට මේ මහා විනාශය තුළ අපි මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීයි කියලා හංවඩු ගහන ලේබල් ගහන ගියොත් එම මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ අපි මේ වැඩේ කරා අපි නෙවෙයි ජනතාව නෙවෙයි මහා මිනිස්සු 1983 කළු ජූලියේදී ඒ සිද්ධි හමුදා නිලධාරී 11 දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය මත ගැටුම් ජනතාව අතර ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම අපහසුකාරයක් නෙවෙයි. ඒවකට පැවති රජය ඒක කරේ නැහැ. ඒ රජයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණා. ඒ ක්‍රමෙන් අර මේ මිනිස්සු මෙල්ල කරන්න ඕනේ කියලා. ඒකේ සාපේ අපි තාම විඳිනවා. ඒ නිසා මේ වෙලාවේ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය අපි සහමුලින්ම මුලිනු පුටා දමන්න නම් අහිංසක අපිත් එක්ක වසර 100,000 ගණන් සහජීවනයෙන් හිටපු මේ මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීව කියලා ලේබල් කරන්න බෑ. හැබැයි මුස්ලිම් දේශපාලඥයන්ගෙන් ඔබට චෝදනා එල්ල වෙනවා. හරි ඒක ගැනත් අපි බලමු. මුජිබ රහ්මන් මන්ත්‍රීවරයා මෙවැනි චෝදනාවක් ඔබට කරන්නේ. ජේදාස රාජපක්ෂ කියන්නේ මේ රටේ ජනාධිපති නීතිඥවරේ අධ්‍යක්ෂීම් තියෙන නීතිඥවරේ. ඉතින් එවැනි නීතිඥවරේ මාධ්‍යවලට ඇවිල්ලා වීරයෝ වෙන්නේ නැතුව එතුමාට මොනවා හරි සාක්ෂි තියෙනවා නම් වහාම ගිහිල්ලා CID එකට එහෙම නැත්නම් ආරක්ෂක අංශවලට ඒ කරුණු කියන්නේ. එහෙම නැතුව මේ රටේ නැවත ආගම්වාදය, ජාතිවාදය අවුස්සන්න වොයිස් කඩ් දීලා කාඩ්බෝඩ් වීරයෝ වෙන්න එපා. ඒ වරප්‍රසාද වලට මොවා වෙලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. දැන් එතුමා එලිපිට කියූප එක මට හොඳයි. මට එතුමාට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන් අවස්ථාව එතුමා මට හදලා දීලා තියෙනවා. ඒකට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔක්තෝබර් 26 වෙනිදා මේ රටේ විවස්ථාව ගැනත් ආණ්ඩු පෙරලන්න පුළුවන්, අගමැතිතුමා අයින් කරන්න පුළුවන් ක්‍රම තියෙනවායි කියලා ජනාධිපතිතුමාටත් නීති උපදේශන දීලා ජනාධිපතිතුමාවත් අමාරුවේ දාලා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ කරගත්තා. මේ මෙලෙච්ච ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර උඩ මැරිච්ච ජනතාවගේ මිනිවල උඩින් නැවත නැගිටින්න පුළුවන්ද කියලා බොළඳ උත්සාහයක් එයා කරනවා. ඔබට බරපතල චෝදනා ගණනාවක් සමග ඔබට ඇඟිල්ල දික් කරනවා. එකක් මැරිච්ච මලමිනී තුලින් දේශපාලනයේ ගොඩ එන්න දරන උසහායක්. ඒ චෝදනාව එහෙමයි කියලා කියමුකෝ. එතකොට ඒ මලමිනී ඒ මිනිසු මැරුවේ කවුද කියන්නේ? ඒකට මුජිබ් රහ්මාන් වගේ කියන්න ඕනේ නැද්ද? එදා මේ හෙලිදරව් කරපු දවසේ ඉඳලා පාර්ලිමේන්තුවේ කී දවසක් කතා කරාද මම ජාතිවාදී ඇවිස්සුවා කියලා. දැනුත් කියනවා මම ජාතිවාදී ඇවිස්සුවා කියලා. එතකොට කවුරු හරි චෝදනා කරන්න පුළුවන්නේ දේශපාලන වාසි ගන්න යනවයි කියලා කියමුකෝ තර්කයක් විදියට. හැබැයි ඒ කියන්න කලින් මුජිබ් රහ්මාන් කියන්න ඕන නේද මේ 250 60 70 හරි කී හරි මරපු එකට මම වගකීම වාර ගන්නවා කියලා. ඔහු නෙවෙයි දෙකුවේ මේ රටේ එහෙම ICC සංවිධානයක් නැහැ, ත්‍රස්ත සංවිධානයක් නැහැ, එහෙම සම්බන්ධයක් නැහැ, ICC එකට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ කියලා. ඔහු කියනවා නම් මම ඕක කිව්වේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා කියලා. සුදේව ඔබ දන්නවා මම මේක පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි මාධ්‍ය සාකච්ඡා ගන්නවා කිව්වා. සුදේව ඕන කෙනෙකුට කියන්න මම මේ පාර්ලිමේන්තුවේ කියපු එකක් කවුරු හරි කියනවා නම් මම වරප්‍රසාදවලට මුවා වෙලයි කියලා තියෙන්නේ නීතිය රැකවරණය ගන්න. කරුණාකරලා ඒ කරුණ ටික මට කියන්න ඕන කෙනෙක් මං හෙට මාධ්‍ය සාකච්ඡාවක් කියලා තියන්න. ඔක්කොටම රටට එන්න කියන්න. ඒතර පාර්ලිමේන්තුවේ වරප්‍රසාද නැහෙනේ. දාන්න නඩුව. මම හරි කැමැත්තෙන් මේ නඩුව දානකන් ඉන්නේ. මොකද මේ නඩුව එතුමට එච්චර වැදගත් නඩුවක් නෙවෙයි. ඔක මටත් එච්චර වැදගත් නඩුවක් නෙවෙයි. හැබැයි මේ රටේ ජනතාවට වැදගත් නඩුවක්. ඒක ජනතාවට ඇත්ත දැනගන්න තිබෙන අවස්ථාවක් සලසන්න පුළුවන්, සාක්ෂියතු ඔප්පු කරන්න පුළුවන් නඩුවක්. ඔබ අභියෝග කරනවා. ඔබ නිරන්තරයෙන් සඳහන් කරන කාරණේ සමස්ත මුස්ලිම් ජනතාව කියන්නේ ත්‍රස්තවාදී නෙමෙයි. ඒ ඔබ අප සෑම සිල් දෙනාම මතු කරන කාරණේ. නමුත් ඔබේ ඇඟිල්ල දික් වෙනවා දිගින් දිගටම මුස්ලිම් දේශපාලඥයෝ තමයි මේගොල්ලන්ට රැකවරණය දුන්නේ.
රිෂාඩ් බදු දින්න ඔබ කියන්නේ කොහොමද? ඔබට තියෙන සාක්ෂි මොනවා? මට තියෙන සාක්ෂි ඔබගේ ප්‍රවෘත්ති වලින් අද දවසේ පෙන්නවා. එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු බල මණ්ඩලයේ ලේකම් ගෞරවනීය ගිනියාවල පාලිත නායක හමුදුරෝ ඒ චෝදනා පත්‍රයේ ඔබගේ ප්‍රවෘත්ති වලින් අද පෙන්නවනේ. මොකද මම කිව්වා නම් විශ්වාසනීය භාවයක් නැති වෙයි. මම ඒගොල්ලත් එක තරහයි කියලා. මේක කියන්නේ මේ කවුද අග්‍රාමාත්‍යතුමාගේ ළඟම ඉන්න එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු බල මණ්ඩලයේ ලේකම් රිෂාඩ් බදුද්දීන් සහ ඒ ත්‍රස්තවාදීන් අතර තියෙන සම්බන්ධතාවය එකින් එක ඔබගේ අද නාලිකාවේ ප්‍රවෘත්ති වලට පෙන්වනවා. ඉතින් මම ඒක ගැන අපෝ කාලේ නාස්ති කරන්න කිව්වොත් මේ වැඩසටහනේ කාලේ නිකන් නාස්ති වෙනවා. ඔබ හිතන්නේ දැන් එවැනි මේ චෝදනා පත්‍රයේ රංගන මට ඉදිරිපත් කරේ. ඔය ඒක තමයි මේ චෝදනා පත්‍රයේ අගමැතිතුමාට. අගමැතිතුමාට ඉදිරිපත් කරේ. චෝදනා පත්‍රයක් ඉදිරිපත් වෙනවා. දැන් මේ පිළිබඳව අපත් දෙක අනිතරම ප්‍රශ්න කිරීම සිදු කළා. එවැනි තත්ත්වයක් තුල ඇයි මේ ප්‍රකාශයක් ගන්නට හෝ ප්‍රශ්න කරන්නට හෝ කටයුතු නොකරන්නේ? මොකද්ද මේ ජනතාවට මේ මවිතයක් බවට පත් වෙලා තියෙන්නේ? මේ කාරණාව එක පැත්තකින් කියනවා පක්ෂයක භාණ්ඩාගාරිකවරයෙක්ගේ ඥාති සම්බන්ධතාවයක් පිළිබඳව, තව පැත්තෙන් කියනවා ව්‍යාපාරික සම්බන්ධතාවයක් පිළිබඳව. මෙවැනි කාරණා ගණනාවක් කියනවා. ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඔබට හිතෙන්නේ මොකද්ද මේ? දේශපාලන හස්ත ක්‍රියාත්මක වෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව රැකින්න බෑ. එක පැය 24ක් ගෙනියන්න බෑ මුස්ලිම් දේශපාලඥ මන්ත්‍රීවරුන්ගේ සහය නැතුව. එග්නිසතයි මේක වෙන්නේ. හැබැයි කනකාටු දායක තත්ත්වයක් මේ සුදේව. ඇත්තටම අපේ හැමදාම උන්නේ හැම දේශපාලන පක්ෂෙම හැම ආණ්ඩුවකම උන් රැකවරණ ලැබුවා. ලැබුවා. ඒකට හේතුව දන්නවද මංජුල? ඒකට හේතුව අපේ රටේ මුළු සමස්ත දේශපාලන දේහය විනාශ කරා කාල බෝම්බයකින්. ඒක කරේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමගේ ඡන්දෙ තිබුණේ 88 දෙසැම්බර් 19. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 15 වෙනි සංශෝධනය ගෙන විට දවස් දෙකකට කලින් දෙසැම්බර් 17 සම්මත කරා. මොකද්ද කරේ? 112.5 දිස්ත්‍රික්කයකින් මන්ත්‍රීකමක් ලබා ගන්න තියෙන අවම සුදුසුකම 105ට අඩු කරා. ඇයි එහෙම කරේ? එච්.එම්. අශ්‍රොප් මහත්මයා කොංග්‍රසයේ හදපු ගමන් ප්‍රෙසිඩන්ට් එවකට අගමැති ප්‍රේමදාස මැතිතුමාට ඇවිල්ලා කරපු ඉල්ලීම තමයි සමස්ත ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඔබතුමාගේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන්න මම සහතික වෙනවා. මට මේක ඡන්දෙට කලින් කොහොම හරි 105ට අඩු කරලා සංශෝධනය දෙන්න. ප්‍රේමදාස අගමැතිතුමා ඒක කරා. ඒක හදපු දවසේ ඉඳලා කාටවත් ආණ්ඩුව හදන්න බෑ. ඒකේ ප්‍රතිඵලයක් විදියට අද මොකද වෙලා තියෙන්නේ? අපි හැමදාම 105ක් ගන්නවා, 108ක් ගන්නවා, 113 හදාගන්න කොංග්‍රසෙන් 5ක් හරි 6ක් හරි ගත්තම අපි බලු වල්ගේ බලු ඔළුව තමයි අර පහ අය. ඒක තමයි නටවන්නේ. ඕන ආණ්ඩුවක් නටවන්න පුළුවන්. අද වැඩියෙන්ම අද අමාත්‍යංශවල යටතේ දෙන රාජ්‍ය ආයතන වැඩියෙන්ම කාටද දීලා තියෙන්නේ කියන්නකෝ? රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා 46. මොකද යට ඒ තරම් බරපතල ඇමතිකන්ත අනතුරු ඒ ආයතන රාශියක මේ නිලතල බලතල මෙහෙවන්න තියෙන සුදුසුකම්? මම මෙහෙම දෙයක් කවුද ඒ බලතල අගමැති දෙන්නේ? ඒක මං කිව්වේ බලු වල්ගේ බල්ල නටවනවනේ දැන්. ඉතින් මේ ක්‍රමය තුළ අපි අවංකව පිළිගන්න ඕන මේ සාම්ප්‍රදායික සහජීවනය තුළ ජීවත් වෙන ඉස්ලාම් භක්තික දේශපාලන නායකයෝ අපිත් එක්ක ඉන්නවා. රවුෆ් හකින් ඇමතිතුමා එහෙම කෙනෙක්. කබීර් හසින් ඇමතිතුමා එහෙම කෙනෙක්. ඒගොල්ලෝ කවදාවත් මේ වගේ දේවල්ට අනුබල දෙන්නේ නැහැ. ආශිර්වාද කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අසරණයි. අද මේ බල දේශපාලනය තුළ නායකයෝ නොයෙක් අයට වරප්‍රසාද දීලා පල්ලෙහා මට්ටමේ ඉන්න අයට වරප්‍රසාද දීලා උඩය පාලනය කරන ක්‍රමයට දක්වා ගෙනල්ලා තියෙනවා. මම මෙහෙම දෙයක් ඔබතුමාගෙන් අහන්නද? ඒ තමයි දැන් මොන ආණ්ඩුවත් දැන් මේ අයගේ සහය ගන්නවා ආණ්ඩුවක් හදන්න. මීළඟට රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, හිස්බුල්ලා ඉන්න ආණ්ඩුවක ඔබ කොටස්කාරයක් වෙන්නේ නැහැ කියලා සහතිකයක් දෙන්න පුළුවන්. නෑ ඒක ගැන මට එහෙම කියන්න බෑ. මොකද මම සාධිකයක් දෙන්නත් බෑ. ඔබට මින් එහාට වෙනවා කියන්නේ නෑ. මින් එහාට මම තවත් දේශපාලනය කරනවද නැද්ද කියන එක ගැන මම තාම තීරණයක් අරගෙන නෑ. නෑ ඒ ඒ දේශපාලනය නොකළොත්නේ ඔබ දේශපාලනයේ රැඳී සිටියොත් මේ චෝදනා එල්ල වෙන කණ්ඩායම් ඉන්න ආණ්ඩුවක ඔබ සමාජිකයෙක් වෙනවද නැද්ද? ඒක හරි උපකල්පනයක් නේ. නෑ දැන් මම තාම මම දැන් අවිනිශ්චිත නෑ. අවිනිශ්චිත කාරණාව නෑ. ඒක නිශ්චිත නෑ. නිශ්චිතයිනේ. නිශ්චිත නෑ ඒක. මේ හිටපු හැම ආණ්ඩුවකම මේ අය කොටස්කාරයෝ නේ. මේකයි මේක මගේ ප්‍රශ්නේ නෙවෙයි. මේ රංගන බලන්න ඕනේ. ඔබ මේ චෝදනාව මම මේ කට්ටිය ඉන්න ආණ්ඩුවල හිටියනේ. ඒ කියන්නේ ඔබට ඉන්න උනත් වෙනවා කියන එකද මේ කියන්නේ? නෑ එහෙම කියන්නේත් නෑ මම.
මොකද මම තාම තීරණය කරලා නැහැ මම මේ මේ පාර්ලිමේන්තු වාරයෙන් ඔබට මම දේශපාලනේ යනවද නැද්ද කියලා මම තීරණයක් කරන්නේ නැහැ. නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙනවා මම. නෑ ඉතින් මම තාම ගත්තේ නැති තීරණයක් කාරණයක් පිළිබඳ කොහොමද මම උත්තර දෙන්නේ? ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ අහන්න ඕන රංගන. කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන්නේ? ඒක ඇහුවා. ඒක ඇහුවා. ඒ ප්‍රශ්නේ විසඳන්න නම් ඒ ප්‍රශ්නේ විසඳන්න නම් ඔය මම අර කලින් කියපු ඔය මේ ඇත්තටම සාමයට බර අවංක සාම්ප්‍රදායික ඒ දේශපාලන මුස්ලිම් නායකයවද අතරන අසරණ වෙලා තියෙනවා. තමන්ගේ පක්ෂය ඇතුළේ හිරකාරය බවට පත් වෙලා තියෙනවා. සමහරවිට පක්ෂය එකමුතුව තියාගන්න පල්ලැහෙන් එන බලපෑමට යට වෙන්න වෙලා තියෙනවා. අද ඒ තත්ත්වයක් උදා වෙලා තියෙනවා මුස්ලිම් කොංග්‍රසයට පවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ රටේ මේ ප්‍රශ්නේ ඇත්තටම ඉදිරියේදී මේ බරපතල තත්ත්වෙන් වර්ධනය වීම වළක්ව ගන්න නම් අපිට මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලබා ගන්න ඕන. එකතු වෙන්න ඕන. එහෙම එකතුණු වෙ මේක කරන්න බෑ. දැන් මේගොල්ලෝ කිය හැදුවේ මගේ මේ ප්‍රකාශය නිසා ජාතිවාදියෙක් විදියට ගහලා ඒකම ජිනීවවලට එන විදේශීය ඒජන්තයන්ගේ මේ නැට්ට විදියට මේ වැනෙන්න මම ලෑස්තිුනේ නැති නිසා හම්බන්තොට විකුණගෙන කනකොට ඒකට විරෝධතාවය ප්‍රකාශ කරන නිසා මේ රට අරාජික කරන්න යන සැලැස්ම වලට මම විරුද්ධ වෙච්ච නිසා මට දිගට හරහට ගැහුවා. ඒගොල්ලෝ හිතුවා මට ගැහුවම මම වැටෙයි කියලා. මම ජාතිවාදියෙක් කියලා ගහපුවම මම දේශපාලනයෙන් වැටලා කතන්දර එතනින් නතරයි කියලා හිතුවා. හැබැයි මේ මිනි මැරුම් වලට කවුද වගේ කියන්නේ? එදා ඔය ඒ දස්තවාදීන් මිනි මරුවෝ නෙවෙයි කියලා සහතික චරිත සහතික දුන්න මුජිබි රහමාන් වගේ කියන්න ඕනේ නැද්ද? ඒ මිනි මැරුම් වලට වගේ කියන්න ඕනේ නැද්ද? මිනි මැරුම් චෝදනා එන්න ඕනේ නැද්ද? හිස්බුල්ලට ඒ චෝදනා එන්න ඕනේ නැද්ද? අන්න ඒක තමයි මම කියන්නේ. එතන තමයි මේ ආණ්ඩුව ආණ්ඩුවත් වරද්දගත් එක එක්සත් ජාතික පක්ෂයද දේශපාලන පක්ෂයක් විදිහට දිය කරගෙන හමාරයි. හොඳයි. අද දවසේදී අසාද් සාලි බස්නායර ආණ්ඩුකාරවරයාත් මෙතුමාට දැඩි චෝදනාවක් එල්ල කළා. අපි බලමු මේ විරාමයෙන් පසුව මේ චෝදනාව කුමක්ද කියලා. සංකුණ සීමාවෙන් එහා දේශපාලන නවතත් සලකුණ දේශපාලන සංවාදයේ සමග විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න මන්ත්‍රීතුමනි අසාද් සාලි මහතා අද දැඩි ප්‍රකාශයක් කරන ඔබ ගැන මෙන්න මෙහෙම අපි බලමු. විජේදාස රාජපක්ෂ එයා හිටියා මේ රටේ අධිකරණ ඇමැති හැටියට. දැන් මොකද කියන්නේ මේ මුස්ලිම් අතර දෙනෙක් නිසා මේ කටයුතු කරන්න බැරුණා. තමුසේ වැඩක් නැහැ නේන. නිකන් ඉන්න ආල්පාරුව හතර දෙනෙක් කිව්වා නම් මෙයාව ගන්න එපා, අරයව ගන්න එපා. තමුසේ වැඩක් නැහැ. තමුසේ වැඩේ හරියට කරලා නැහැ. තේ කඩේට තේ ගන්නත් ෆිට නැහැ. තමුසේ පුතයි. තනි කර කෙරුවේ බිස්නස් තමයි. රැටත් එවන් ගා, දවල්ටත් එවන් ගා. ඒක මුළු රටම දන්න. අපි ගැන චෝදනා කරන්න විජේදාසගේ තාත්තරත් බෑ. බරපතල චෝදනා ගණනාවක් අපි කියන චෝදනා කරන්න ඔබේ තාත්තටත් බෑ. මට නම් දැක්ක චෝදනාවක් නේ වාචාල කමර දෙඩපු එක විතරයි. එදා මම පාර්ලිමේන්තුවේ මේ ප්‍රකාශ කරපුවාම ඒ ප්‍රකාශය තුළ මේ රටේ ත්‍රස්තවාදයක් නැහැ, ත්‍රස්තවාදයට සම්බන්ධ කවුරුත් නැහැ කියලා කියපු පුජ්‍යලයන්ගේ නම් තමයි මම කිව්වේ. එතකොට ඒකට දෙන උත්තරේ මොකද්ද? ඒකට උත්තරයක් නැහැ. මම කරන්න බිස්නස් මොනවද, පුතා කරන්න බිස්නස් මොනවද කියන එක පාර යන රස්සියාදුකාරින්ට අයිති ජොබ් එකක් නෙවෙයිනේ. ඒක අපි කරගන්න. මම වැරදක් කරලා තියෙනවා නේද? යාට ගිහිල්ලා පුළුවන් පොලිසියට පැමිණිලා කරන්න. හැබැයි මම කියන්නේ දේශපාලඥයෝ ඔක්සිජන් දුන්න ත්‍රස්තවාදීන්ට, චරිත සාහිත්‍ය දුන්න, ඒකේ හයිය ගත්තා. ඒ හයිය ගත්තේ නැත්නම් ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැහැ. ඒකෙන් උනේ මොකද? මේ රටේ 95%කටත් වැඩි ඉන්න අසරණ සාමයට කැමති මුස්ලිම් ජනතාවට විශාල පහරක් වැදෙනවා. ඕම් බීතිකාවකට පත් කරා. ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ වෙන විට ආරක්ෂක අංශ පොලිසිය මේ සියල්ල තියෙන ජනාධිපතිවරයා බාරේ. ඔව්. එතකොට ඇයි දැන් ඔබ චෝදනා කරනකොට රටේ මෙහෙම මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා, ISIS ත්‍රස්තවාදීන් මේ රටේ ක්‍රියාත්මක වීම ආරම්භ කරලා තියෙනවා කියන චෝදනා කරනකොට මොවුන් ඉදිරියට අවිලා කියනවා නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ, එහෙම දෙයක් නෑ කියලා. එතකොට ඔවුන්ට එහෙම කියන්න පුළුවන් උනේ කොහොමද කියන කාරණේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. රංගනත් දිගින් දිගටම අහපු ප්‍රශ්නේ ඕක තමයි. එතකොට ජනාධිපතිවරයා යටතේ මේ ආයතන තියෙද්දිත් ඇයි මේ ප්‍රශ්න කිරීම සිද්ධ නොවෙන්නේ? ඒක තමයි අපිටත් ප්‍රශ්නේ. අද තිනියාවල පාලිත නායක ස්වාමින් වහන්සේ තාන්නේ බදුර්දීන්ගේ සහෝදරයා පැහැදිලි සාක්ෂිතයේදී මරාගෙන මැරෙන බෝම්බ කල්ලි වල
සමාජිකයොත් එක්ක එකට ව්‍යාපාර කරපු අවුල්කාරයෙක් විදිහට පැය භාගෙන් එනවා ගෙදර. ඔහුගේ ඔහුගේ නැගණියගේ නිවසක් තමයි එඩරමුල්ලේ ප්‍රස්වාදයේ සිටින්නේ. ඔය හැබැයි ඒව පිළිබඳව නීතිග්‍රාහත්මක වෙන්නේ නැහැ. ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. ඒක තමයි අද රටින් පිට වෙනවා. ඒක ඇත්තටම අපිට වැඩි අද මුස්ලිම් ජනතාවට තියෙන ප්‍රශ්නයක. මුස්ලිම් ජනතාවට තියෙන ප්‍රශ්නේ මේකට ඇත්ත සම්බන්ධ මිනිස්සු ටික පිළිබඳව පරීක්ෂණ නොකර ඒගොල්ල අතහැර දාලා සාමාන්‍ය මේ මුස්ලිම් ජනතාවට මේ ලේබලයක් ඇලවෙන එක පිළිබඳව තමයි ඒගොල්ලන්ට තියෙන දුක. ඒක සාධාරණයි. මෙච්චර සාක්ෂි තියෙද්දි මේ කාගේම ප්‍රශ්න කරන්නේ නැහැ නේ. අපේ තරුණයෝ අතට අවි ආයුධ ගන්නවයි කිව්වා. ඔය මුජ්බි රහුමාන්ලා ඉස්බුල්ලලා කෝ. දැන් ඕක මම කිව්වනම්. මම කිව්වනම් සිංහල තරුණය අපි හෙටනිද අවි ආයුධ ගන්නවයි කියලා. ඔබ හිතන්නේද මම හෙට උදේට CID එකට ගෙනියනවයි කියලා. ඔබතුමා ටික ජනාධිපතිවරයා සමග ටිකක් සම්බීපව කටයුතු කරන මන්ත්‍රීවරයෙක්. ඔබතුමා ජනාධිපතිවරයාගේ මේ සම්බන්ධයෙන් විමසා සිටියේ නැද්ද? නෑ ජනාධිපති ඇත්තටම මේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි මේ මට්ටමින් මේක බේරගෙන තියෙන්නේ. එතුමා පැය 24 මේ සම්බන්ධව කටයුතු කරනවා. පුළු පුළුවන් මට්ටමින් වැටිලා තිබුණු දුර්වලලා තිබුණු බුද්ධ්‍යංශ ටික හදාගෙන අලුතින් ඒක කහදලා එතුමා තමයි මේ ආරක්ෂාව දෙන්නේ. එතුමාටත් ඒක කරගන්න විදියක් නෑ. අද බලන්න සුදේව දැන් චෝදනාවක් තියෙනනේ ජනාධිපතිතුමාට. මට එතුමාට සුදුහුණු ගන්න උවමනාවක් නෑ. හැබැයි එතුමා මේ රට රකින්න මේ රටේ ජනතාව රකින්න කැක්කුමකින් ආදරයකින් වැඩ කරන කෙනෙක්. හැබැයි බොහෝ අවස්ථාවලදී අසරණ භාවයට පත්වෙච්ච කෙනෙක් කියන කාරණේ අපි දන්නවා. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ මෙවැනි ප්‍රශ්න කිරීම සිද්ධ කරන්න කටයුතු කිරීමේදී පවා එතුමාට යම් තැනකින් බාධාවක් මතුවලා කියලාද ඔබ කියන්නේ? එතුමාට බාධා වෙන්නේ නිලධාරීන්ට බාධා ඇති වෙනවා. තවත් සමහර පළාත්වල තාම මේ හමුදා පොලිස් නිලධාරීන්ට සමහර ප්‍රදේශ පරීක්ෂා කරන්න දෙන්නේ නැහැ. මේ දේශපාලඥයන්ගේ මැදිහත් වීම නිසා. එතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතුමාට චෝදනාවක් තියෙනවනේ. එතකොට චෝදනාවක් තියෙනවා මාස 4කින් පොලිස්පතිවත් අගමැතිවත් ආරක්ෂක මණ්ඩලෙද කැඳෙව්වේ නැහැ. ඇයි කැඳෙව්වේ නැත්තේ? පොලිස්පති අගමැති නැතුව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම තියෙනවා කියන එක හරි බරපතල කාරණයක් නේ. ඔව්. කැඳවල නැහැ කියලා කියනවා. සත්‍ය කතාවක්. අපි දන්නවා දැන් හොයලා බලපුවම ඇත්තනවා කැඳවල නැහැ. ඇයි කැඳවල නැත්තේ? ඔබ ප්‍රකාශ කරන්නේ මොකද්ද හේතුව? මම හේතුව අහලා බැලුවා. ආරක්ෂක මණ්ඩලයේ මේ වැට ආරක්ෂක මණ්ඩලයේ විසින් මද්‍රව්‍ය මර්ධනය කරන්න. පාතාලය මර්ධනය කරන්න. ඒ වගේම සමහර පරීක්ෂණ එතුමාව ඝාතනය කරන්න සම්බන්ධ වෙච්ච නිලධාරි පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වෙන ඒවා ගන්න තීරණ පාතාලෙට කුඩු මුදලාලියගේ අතට යනවා. ඉතින් එතුමාට තියෙන බුද්ධිආංශ තොරතුරු අනුව ඒක ඒවට යන්නේ අගමැති පොලිස්පති හරහනම් එතුමා කොහොමද ඒ දෙන්නව කැඳවන්නේ? හැබැයි දැන් ඔය චෝදනාවම නේද එන්නේ? ඒ නොකැදවීම හරහා ආරක්ෂක මණ්ඩලයේ රැස් නොවීම හරහා තමයි මේ ආපු තොරතුර ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට කතා කරන්නේ. ඒක බොරුවක් නේ සුදේව. තොරතුර තියෙනවනේ. බලන්න ඉන්දියානු රෝ ඔත්තු සේවය අපේ ඔත්තු සේවල් වලට වැඩිය ප්‍රබලයි කියලා අපි පිළිගන්නේපැයි. 4 වෙනිදාම වුන් වාර්තා කරන සිද්ධිය. අප්‍රේල් 4 වෙනිදා මේ වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පතිවරේ ගානම චක්‍රලේඛනයක් බුද්ධි තොරතුරු අනුව පදනම් කරගෙන කවද්ද අප්‍රේල් 9 එතකොට මේ සිද්ධිය වෙන්නේ කවද්ද? අප්‍රේල් 9 ඉඳලා 21 දවස් 12ක් තිබුණා. එතකොට ඒ සිද්ධිය පිළිබඳව තීන්දුව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මම කියන්නේ අගමැති ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ජනාධිපති නෙමෙයි ක්‍රියාත්මක කරන්න ඕනේ. දැනුම් දෙන්න ඕන. දැන් ඒ දෙපළ කියනවා දැනුම් දුන්නේ නැහැ කියලා. අපි ඒක ගැන මන් දන්නේ නැහැ 100%ක්. හැබැයි දැනුම් දුන්නද නැද්ද කියන කාරණේ නෙවෙයිනේ. පොලිස් බලතල ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිතුමා නෙවෙයිනේ. අගමැතිතුමා නෙවෙයිනේ. එතකොට ඒ බලතල ක්‍රියාත්මක කරන්න තමයි පොලිස්පති කෙනෙක් ඉන්නේ. ආරක්ෂක අංශේ බලතල ක්‍රියාත්මක කරන්න තමයි ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නේ. එතකොට මේ දෙන්නට මේක දුන්නනේ. මේකල්ලා මොකද කරේ? පොලිස්පතිතුමා මිනිත් එකක් දාලා VIP AA නියෝජ පොලිස්පතිතුරු 5 දිනකට යවනවා. ඒ කියන්නේ අපේ රටේ ආරක්ෂා කරන්න ඕනේ ජීවිත තියෙන VIP ලටයි විනිශ්චයකාරතුමල්ලටයි මන්ත්‍රීලා මෙතිලාට ඒ කට්ටියට විතරක් යවනවා. එනේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පොලිසියට වගකීමක් නැහැ. ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යර කියනවා ඔව් තොරතුරු ආවා හැබැයි මෙච්චර මේතරම් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා. ඒකට එක හේතුවයි නේ තියෙන්නේ සුදේව. ඕකට ඇත්තටම මම අලුතෙන් උත්තරයක් දෙන්න ඕනේ නැහනේ. ආරක්ෂක ලේකම් කියන තනතුර දරන්න මොනතරම් බුද්ධියක් ප්‍රඥාවක් උගත්කමක් අධ්‍යක්ෂකම තියෙන්න ඕනද? ඇයි එහෙම
නැති කෙනෙකුට මේකට පත් කරන්නේ ඇයි එහෙම දෙයක් කරන්න බැරි මිනිහෙක් මේක බාරගන්නේ කවුද පත් කරේ පත් කරේ ජනාධිපතිතුමා ඒ වගේම ඔබතුමා කියනවා මේ පොලිස්පතිවරයා සහ මංජුල දැන් ඉන්දියාවේ බලන්න මේ රටවල් වල මේවට ක්‍රම තියෙනවා ඉන්දියාවේ ආරක්ෂක ලේකම් විදියට පත් කරන්නේ සිවිල් සේවයේ ජේෂ්ඨතම නිලධාරී හැබැයි ඒ සිවිල් සේවයේ හිටියට ජේෂ්ඨතම කම තිබුණට වැඩක් මුත් නැහැ ආරක්ෂක ඔහුට ආරක්ෂක කටයුතු පිළිබඳ උපාධියකුත් MS එකක් ඒ කියන්නේ මාස්ටර්ස් පශ්චාත් උපාධියකුත් දෙකක් තියෙනවා එහෙම කෙනෙකුට විතරයි මේ ආරක්ෂක ලේකම්කම දෙන්නේ මේ ආරක්ෂක ලේකම් කවුද? නාවික හමුදාවේ වොලන්ටියර් ස්වේච්ඡාසේවී කොමදూరు තනතුර දක්වා ගිහපු කෙනෙක්. ඉතින් අපි මේක බලාපොරොත්තු වුණා. මේ වගේ දුර්වල මිනිස්සෙක් මේ වගේ තනතුරට දානකොට. හැබැයි මෙතන දැන් ඉල්ලාස්රෙන් ඉඩකඩ සලසලා අවසන් කළ හැකිද මේ කාරණාව? බෑ. මොකද සදාහන් කිරීම කරනවා එක කාරණාවක් තමයි මෙතරම් දෙයක් වෙයි කියලා හේතුවේ නැහැ. අනිත් තැන් දේවස්ථාන කීයක් නම් ආරක්ෂා කරන්නද? ඒ වගේම සංචාරක හෝටල් වලට එදා දීලත් නැහැ අද දෙන්නෙත් නැහැ අනාගතේ දෙන්නෙත් නැහැ මේ වගේ ප්‍රකාශත් එක්ක මේක සැහැල්ලුවට ගන්න ඕනේ. ඔව් ඒ වගේ ඔබතුමා කිව්වා මේක මේ දෙන්න අතරංගුඩ ගන්න කියලා. මුකුත් වෙලා නැත. මංජුල මම මෙතන තියෙන ලිපි ලේඛන මම දෙන්නම් ඕනනම් පිටපත්. මේ සිද්ධි වෙච්ච බල පොලිස් බල ප්‍රදේශ 6ක් තියෙනවා. ඒ පොලිස් බල ප්‍රදේශ 6ට වෙන වෙනම ලිපි ලියලා වගන්ති සඳහන් කරලා සාම නිලධාරියෙක් විදියට මම දැනගෙන හිටියනම් ඔබ හෙට දිනේදී මෙතුමාව මරන්න සූදානමක් තියෙනවායි කියලා මම ඒක දැනගෙන ළඟම ඉන්න පොලිස් ස්ථානාධිපතිට වාර්තා නොකළනම් හෙට දිනේදී ඔබ මේ අපරාධය මොහුට කරොත් ඔබට දෙන දඬුවම මිනි මැරීමේ වරදට දෙන එල්ලා මැරීමේ දඬුවම නම් ඒක තමයි මටත් දෙන්නේ ඒ දඬුවමට මේ පොලිස්පති ආරක්ෂක ලේකම් දෙන්නම යටයි. ඒක තමයි අපේ රටේ දඬ නීති සංග්‍රහය. ඒක තමයි අපේ රටේ අපරාධ නඩු දන සංග්‍රහය. දැන් ඒ වගන්ති සියල්ල යොමු කරලා ඒ පොලිසි 6ටම පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිතුමා දැනුවත් කරලා තියෙනවා. අගමැතිතුමාට පිටපත් යවලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා පොලිසිය මේ කටයුත්ත මේ පිළිබඳව නඩු කටයුතු ආරම්භ කරයි කියලා එහෙම නොකරොත්. එහෙම නොකරොත් පණක් නැද්ද දන්නේ නේද? නඩු දාන්න පණතක් නැද්ද දන්නේ පණත තමයි මං කිව්වේ මේක වගන්ති සම්පූර්ණයෙන් සඳහන් කරනවා හැබැයි අගමැතිවරයා සඳහන් කරනවානේ මේ යම් යම් කාරණා සඳහා මේ පණත් නැහැ මෙහෙම ප්‍රශ්න නවනීති ගේනුනේ ප්‍රතිතාස්ත පණත ඇති කරන්න ඕනේ ඒ වගේම අද දවසේදී අර තව කම්හලේ සේවකයන් එළියට දානවා පොලිසිය හරියට ඒ කටයුතු ඉදිරිපත් නොකරපු නිසා තමයි එහෙම සිද්ධ වෙන්නේ ප්‍රතිව මේ බෑනගේ බුද්ධිය කොච්චරද කියලා මම කියන්නේ නැහැ හැබැයි මාමට මොලේ තිබුණානේ ජියර් මාමට මොලේ තිබුණානේ එතුමා 1979 ගෙනාපු ත්‍රස්තවාදයේ වැලැක්මේ පනත ලෝකෙ තිබුණු දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරලා ඉවරයක් කරන්න ඒ පනතට හයිය තිබුණානේ මොකද ඒකේ තියෙන අඩුව පුළුවන් නම් කියන්නේ කියන්නේ තියෙන අඩුව අකමැති රාජ්‍යාන්තර වශයෙන් කටයුතු කරපු අයට නීති ක්‍රියාත්මක කරන්න බැරි කමක් ගැන එතුමා සඳහන් කළේ කවුද මේ රංගන මේ ISIS කාරෝ වෙල්ලල මරන්න නඩු දාන්න කියන්නේ ඔබට එහෙම උමනාවක් තියෙනවද මේ රටේ මිනිස්සුන්ට කාට හරි මුමනාවක් තියෙනවද? අපිට මුමනාවක් තියෙන්නේ අපේ දේශය තුල ත්‍රස්තවාදී ක්‍රියාවක් කරා නම් ඒ ත්‍රස්තවාදියා දේශපාලඥයේද අර ජාතියේද මේ ජාතියේද ඒ ආගමේද අදාළ නැහැ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදී. සිංහල ත්‍රස්තවාදී කියලා ජාතියකුත් නැහැ. මුස්ලිම් ත්‍රස්තවාදී කියලා ජාතියකුත් නැහැ. දෙමළ ත්‍රස්තවාදී කියලා ජාතියකුත් නැහැ. ත්‍රස්තවාදී එක කියන්නේ එකම අර්ථ නිරූපණයේ එකම ආගමයි. අර්ථ නිරූපණයේ ත්‍රස්තවාදී ආගම මිනිමැරි. හැබැයි මේ තුල අග්‍රාමතර මතු කරන කාරණේ නෑ ප්‍රතිත්‍රස්ත පනත ඉක්මනට ගේන්න ඕනේ මේක පොල් ගග ඉඳලා හරියන්නේ නැහැ කියන කාරණේ එතුමා කියන්නේ. ඒක එතුමාට පොල් ගෑවෙව්ව අවුරුදු 4ක් තිස්සේ මම මොකද ඉන්නකම් මම මේක ගේන්න දුන්නේ නැහැ මෙතන තියෙනවා ඒක. මං හිටපු කාල සීමාව තුලම රුකුව හදිස්සියක් තිබුණා මේක ගේන්න. දැන් බලන්න මේ ප්‍රතිත්‍රස්ත කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් කියලා ත්‍රස්තවාදී වැලැක්මේ පනත. මේක පොඩි එකාගේ ලියුම අපේ ආතරපන්ති පොඩියුන් ලියුන් ලියනවනේ අන්නේ ලියුන් ලියන જાතිය පනතම් මේක මේක දැක්කොත් ඔබට මේ හිනත්යයි මේක නීතියක්ද පනතක්ද කියලා මේ බලන්නේ ජය ජයවර්ධන මහත්මයා ආදපු 1979 අංක 48 දරන පනත දැන් මේ පිටු 12ක් විතර වගේ තියෙනවා සමස්ත නීති ආවරණය වෙනවා මේක ඇවිල්ලා මේකට බණ පොතකුත් නෙවෙයි තීසිස් එකකුත් නෙවෙයි පොඩි එකා ගැලුමකුත් එක නෙවෙයි. හැබැයි ඕකට විපක්ෂ නායකවරයා නම් කියන්නේ ත්‍රස්තවාදීන්ට දෙන අංග සම්පූර්ණ සහන පැකේජයක් කියලා. මේක පැකේජයක්. ඒක නිසා තමයි මම මේක ගේන්න දුන්නේ නැත්තේ මං ඉන්නකම්.
දැන් මේක බලන්න මේ විහිළුව. දැන් අපේ රටේ කවුද ආරක්ෂක කැමතිද? ජනාධිපති. කවුද ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ? දැන් මේක කවුද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ? කවුද කැබිනට් එකට ගෙනාවේ? කවුද පාර්ලිමේන්තුව? විදේශ කටයුතු ඇමතුමා. හැබැයි මට හිටියනම් ගේන්න අයිතියක් තිබුණා. අධිකරණ ඇමතිවරයා විදියට. ඒත් මම අධිකරණ ඇමතිවරයා විදියට ඉන්න කාලෙත් ආරක්ෂක අමාත්‍යාංශ යටතේ ගැණිය යුතු සියලු අනපනත් මම කටයුතු කරාට මම ගරු ජනාධිපතිතුමාගේ නාමයෙන් තමයි ඒක කරේ. දැන් විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳව කාරණේදී අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවનો සේනාධි නායකයා ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දීලා තියෙනවා ජනාධිපතිවරයාට ඇරෙන්න වෙන කෙනෙකුට ඒ තනතුර දරන්න බෑ කියලා. ඒ අනුව තමයි අපි 2003 ඔක්තෝබර් 7 වෙනිදා තිලක් මාරපණ ඇමතිතුමාව අයින් කරලා අමාත්‍යංශ තුන පවරගත්ත චන්ද්‍රිකා ඇමතිනේ ඒ නඩු තීන්දුව යටතේ. එතකොට මේ ආරක්ෂක අමාත්‍යංශ යටතේ ගේන්න ඕන පනත කොහොමද විදේශ කටයුතු ඇමති ගේන්නේ? දැන් ඔබ මිනිහෙක් මැරුවොත් දඬුවම එල්ලා මැරීම. හැබැයි මම ත්‍රස්තවාදී විදියට බෝම්බයක් තියලා 5000ක් එකතැන මැරුවොත් මාව එල්ලලා මරන්න බෑ ජීවිතාන්තයක්. මට ජීවිතාන්ත දක්වා. හැබැයි ගරු මන්ත්‍රීතුමා මේ බරපතල තත්ත්වයක්නේ මෙවැනි ප්‍රශ්න සිද්ධ වෙනවා. ජනාධිපතිවරයාට හොරෙන්, විදේශ ඇමතිවරයාට හොරෙන්, මුදල් ඇමතිවරයා ලිපි යවනවා ජිනීවා ජිනීවාවලට. එතකොට ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යවරයා ගේන්නුනේ පනත්, විදේශ කටයුතු අමාත්‍යවරයා ගේනවා. හැබැයි මේ කිසි දෙයකට කටයුතු කරන්න ජනාධිපතිවරයාට බෑ. අත්බැඳලා තියෙනවා 19 වෙනි සංශෝධනය. ඉතින් ඔබ පිළිගන්නවා ඇති නේද ඔබ මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නට දුන්න උත්තරේ හරි කියලා? අපේ රටේ ආණ්ඩුවක් නැහැ කියලා. හොඳයි, අපිට අවසන් විරාමය දෙන්න. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අප සාකච්ඡා කරන්නේ විජේත් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සමග. අවසාන සාකච්ඡාවට මන්ත්‍රීතුමනි, මේ සියලු කාරණාත් එක්ක රටේ ජනතාවට ප්‍රශ්නාර්ථයක් එනවා. දැන් ඔය කියන පනත් කැබිනට් එක හරහා එන්නේ, කැබිනට් එකෙන් අනුමත වෙලා තමයි පාර්ලිමේන්තුවට යන්නේ. එතකොට කැබිනට් මණ්ඩලයේ සමාජිකයන්ට රට කියන හැඟීමක් නැද්ද? එහෙම දෙයක් නැහැ ඇත්තටම. දැන් මේ පනත ගෙනාපු වෙලාවේ කැබිනට් මණ්ඩලයේ විරුද්ධුනේ මම විතරයි. ඉතාමත්ම දැඩි උණුසුම්කාරී වාතාවරණයක් කැබිනට් මණ්ඩලය තුළ නිර්මාණය වුණා. ඊළඟට මේකට පස්සේ තිබුණ කැබිනට් එක තමයි අපේ අවසාන කැබිනට් එක. ඒ කියන්නේ ඔක්තෝබර් 23 වෙනිදා. ඒකටත් මේහා සමානතාව 52ක් ගෙනාවා. අපේ අසරණ ගුවි ජනපදවල ඉන්න ගුවියන්ට දීපු ඉඩම් ටික මුදලාල්ලාට මිලදී ගන්න පුළුවන් විදියට මේ රටේ ඉඩම් නීතිය වෙනස් කරන්න. ගුවි ජනතාව පාරට ඇදලා දාන්න. යම් යම් බලවේගවල අවශ්‍යතා විශ්ලේෂ කරන්න. එදත් දැඩි සටනක යෙදුණා. එදා මම ප්‍රාර්ථනා කරගෙන තමයි ගියේ මම ජනාධිපතිතුමාටත් කියලා, මේ ආණ්ඩුව වැටෙනව නම් වැටි වට්ටන්න පුළුවන් පළවෙනි විනාඩියේදී තප්පරේදී වට්ටන්න, නැත්නම් මේ රට ඉවරයි කියලා. දැන් අර මුජිබි රහ්මාන් කිව්වා මම ජනාධිපතිතුමාට ලනු දීලා අගමැති වෙනස් කරලා ජනාධිපතිතුමා අමාරුව දැම්මයි කියලා. මුජිබි රහ්මාන් මහත්තයාට මම කියනවා එයාට නෙවෙයි වෙන ඕන කෙනෙකුට, එදා ඒ ආණ්ඩුව වෙනස් කරන විදිහ ජනාධිපතිතුමා මගෙන් ඇහුවා නම් කවදාවත් වට්ටන්න බැරි විදිහට මං ආණ්ඩුව වෙනස් කරලා දෙනවා. මම ඒක දැනන් හිටියේ නෑ. අපිට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය අඩ ගහලා විශේෂයෙන්ම මට 2003 අගෝස්තු මාසේ කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව මේ විදිහට ගියොත් රට විනාසයි. සටන් විරාමේ 5600ක් LDT එකෙන් උල්ලංඝනය කරලා හමුදාවේ සීරෝ. හමුදා එක වතාවක් කඩලා නෑ. ඒත් දෙනවා අර උතුරු මුහුදේ ආව නයිම තුනක් ආයුධ පුරවගෙන ගහන්න එපැයි කිව්වා. හැබැයි ජනාධිපතිතුමිය නියෝග දීලා කරන්නාගොඩ මහත්මයතුමාට උතුරේ ආඥාපති ගිහිල්ලා නැව් තුනම ගිනි තිව්වා, පුපුරෙව්වා. ඒක කරේ නැතන් අදටත් එහෙනම් LDT එක තමයි මෙරට පාලනය කරන්නේ. ඔබ කියන්නේ එදා ඒ ආණ්ඩුව ඉවත් කරන්න ඕනේ කියලා කියපු වෙලාවේ එතුමියට අපි හරි සැලැස්ම දුන්නා. එයනුව තමයි නියෝගයක් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අරගෙන අමාත්‍යංශ තුන පවරගෙන 2004 පෙබ්‍රවාරි මාසේ 7 වෙනිදා විසිරෙව්වේ. ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන හැම වකවානුවකම ජාතික ආරක්ෂාව අනතුරේ කියන කාරණාව. මෙහෙමයි මට දැකෙන තිබුණා අත්දැකීම, කෙටි අත්දැකීමක් නේ. දැන් ওই 2000
දෙක තුන අවුරුදු දෙකේ ආණ්ඩුව කරපු කෙරුවා අපි ඔබට සීලු දෙනාට හොඳට මතකයිනේ. ඔබෙන් මේ ප්‍රශ්න තමයි අපි මේ රංගන මතු කරන ප්‍රශ්නේ. මිලේනියම් සිටි පාවා දීමක් සිද්ධ වුණා. බුද්ධ්‍යංශයේ දක්ෂ නිලධාරීන් ඝාතනය වුණා. දැන් මේ වෙනකොටත් ඔබ කියන ආකාරයට බුද්ධ නිලධාරීන් 332 දෙනෙක්ගෙන් ප්‍රශ්න කරලා 40 ගාණක් හිරේට අරගෙන තවත් 6 දෙනෙක් තාමත් හිරේ ඉන්නවා. එතකොට මේ මොකද්ද මේ වෙන්නේ? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2002 දෙසැම්බර් 5 වෙනිදා බලයට ඇවිල්ලා කරපු පළවෙනි රාජකාරිය තමයි හමුදාවේ නිල බුද්ධ්‍යංශය වටලලා බුද්ධ්‍යංශ නිලධාරීන් ඉර කරා මිලේනියම් සිටි එකේ. ඒ බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ නන් ලයිස්සු එළියට දැම්මා. මාධ්‍යට ගියා. ඒ අපේ රටේ හිටපු වත්කම එක්කෙනා පස්සේ ගිහිල්ලා LTT සංවිධානයේ ඒ බුද්ධ්‍යංශයේ 38 දෙනෙක් මැරුවා. බල්ලෝ බලල්ලුවගේ මැරුවා. මේ රට රැකගත්ත ඒ බුද්ධ්‍යාසි 38 දෙනෙක් මැරුවා. ආපහු මම හිතුවේ නෑ ඒ අත්දැකීම් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපහු අගමැති වුණාම අර පරණ තත්ත්වෙටයි කියලා. මිස්ටර් ක්ලීන් කියලානේ අපි පිළි අරන් තිබුණේ මහ බැංකු සිද්ධිය වෙනකන්. ඉතින් රට ගොඩ ගන්න පුළුවන් කියලා හිතාගෙන තමයි අපි උදව් කරේ. නමුත් අපි හිතන දේ නෙවෙයි උනේ. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබෙන් මං අහනවා දැන් ඔබේ පක්ෂය මොකක්ද? මම මන්ත්‍රී ධූරය දරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකෙක් විදියට. ඔබ මගෙන් ඇහුවොත් මගේ ප්‍රමුඛතාවය ලයිස්තුවේ කොහොමද ඉන්නේ කියලා. මම දැක්ක අද පාලිත ගතර ස්වාමීන් වහන්සේත් කියනවා මගේ ප්‍රමුඛතාවය ලයිස්තුවේ ඇහුවොත් මට කියන්න තියෙන්නේ පළවෙනි ප්‍රමුඛතාවය මොකක්ද මගේ රට, දෙවෙනි ප්‍රමුඛතාවය මොකක්ද මගේ රට, තුන්වෙනි ප්‍රමුඛතාවය මොකක්ද මගේ රට, හතරවෙනි එක තමයි පක්ෂය. ඒ කියන්නේ ඔබ නමට UNP ද මේ වෙනකොට? මේ වෙනකොට ඒ தත්ත්වයට පත් වෙලා ඉවරයි. ඒ කියන්නේ අනාගතයේ දේශපාලන පිම්මකට සූදානමින්ද ඔබතුමා ඉන්නේ? නෑ, මට පිමි කියන එක සමහරුවේ පිමි කියන එක මන් දන්නේ නැහැ ඒක සාධාරණද කියලා මම වගේ කෙනෙකුට පාවිච්චි කරන එක. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ හිටියා. ඇමති කණුත් දරුවා. මට මේ ප්‍රතිපත්ති වෘත්තු දෙන්න නැති නිසා මම ගෞරවණීය විදියට ඉල්ලලා සුණක් හබ ඇති කරේ නැහැ රටේ එතුමා දැවැන්ත යුද්ධයක් කරන වෙලාවේ. මගේ ප්‍රතිපත්තිය එතුමගේ ප්‍රතිපත්තිය ගැටුණට කමන්නේ එතුමා රට රකින්නවනේ. ඒක නිසා එතුමට ඒ කටයුත්ත කරන්නලා මම දැන් මම පැත්තකට උනා. ඊට පස්සේ කෝප් වාර්තාව දැම්මට පස්සේ හොරු ටිකක් ආවනේ එලිදරව් උනානේ. හොරු 18 දිනක් පැන්න පක්ෂමාරු කරලා ඇමතිලා වුණා. ඊට පස්සේ මාත් එක්ක ගැටුණා. ගැටුණට පස්සේ මම එතුමට අභියෝග කරලා විපක්ෂයට ගියා. තව කොච්චර කාලයකට ඔබතුමා කඳුරු මාරු කරන්නද? නෑ, මම මාරු කිරීමක් නෙවෙයි. සංගර මෙතන කඳුරු මාරු කිරීමක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබට අවශ්‍ය ඕන තරම් රට විනාශ කරන පක්ෂයක නායකයෙක් හරි පක්ෂයත් එක්ක සදාකාලිකව ඉන්නද? ඒ කියන්නේ ඔබේ මතයේ තියෙන්නේ අර සමහර මිනිස්සු පහුගිය කාලේ පෙළපාලි ගියානේ අපේ ගොණ අපිට හොඳා අපේ හොරා අපිට හොඳා ගියද නැද්ද පෙළපාලි? ඉතින් ඒ අපේ ගොණ හොඳයි අපිට හොඳයි කියලා පෙළපාලි යන අපේ හොරා අපිට හොඳයි කියලා පෙළපාලි යන තවත් කරත් යදින ගුණෙක් වෙන්න මම ලැස්ති නෑනේ. මට උන මේ රට ගොඩ ගන්න. ඒකෙදි මට ওই චරිත වැදගත් නැහැ. ඒ චරිතය මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔබ අපි කවුරුත් ගරු කරනවනේ. මීට අවුරුදු 30කට කලින් එහෙම ගරු කරේ නැහනේ. ඇයි ගරු කරන්නේ? එතුම රට බේරගන්න යුද්ධයට නායකත්වය දුන්නා. ඒක නිසා අපි නමට නෙවෙයිනේ සලකන්නේ. ඔව්. නමුත් එතුමාගේ එතුමාගේ ක්‍රියාදාමයට එතුමා ඒ කරපු කාර්යය නිසානේ අපි ඒ සලකන්නේ. නැත්නම් අර මහින්ද රාජපක්ෂ කියන නම නිසා නෙවෙයිනේ. එතුමා රට වෙනුවෙන් කරපු කාර්යභාරය IDS නානක මාත්‍රිය අපි සලකන්නේ. රට නිදහස ලබා දෙන්න තියෙන කාර්යභාරය. නෑ, නමුත් වරක එපා කියන අය ළඟට නැවත යන්න සිදුවීමත් එක්ක ගැටලුවක් මතුවෙනවානේ. ඒ කාරණා. ඒ කියන්නේ ඔබ කියන්නේ ওই 2000 ගිය අවුරුද්දේ නැවත ඇමතිකම බාර ගැනීම සම්බන්ධයෙන්. නෑ, නැවතත් දැන් ඊළඟ පින්ම මොකද්ද කියන කාරණාව ඔබ රට වෙනුවෙන් කියන කාරණාව කියන එකට මම තරක කරන්න නෙමෙයි උත්සාහ දරුවේ. නමුත් නැවතත් ඔබට යන්නේ ඔබ යන්නේ ඔබම ප්‍රතික්ෂේප කරපු ජනතාවට ප්‍රතික්ෂේප කරන්න කියපු කඳවුරකට නම් මොකද්ද ප්‍රශ්නේ? නෑ, ඒක මම තාම කඳවුරකට යනවද කඳවුරකද ඉන්නවද ඉදිරියේදී දේශපාලනය කරනවද කියන කාරණේ පිළිබඳවත් මම කිසිම තීන්දුවක් කරන්නේ නෑ. මට ගැළපෙන තැනක ගැළපෙන පුජ්‍යලියොත් එක්ක දේශපාලනය කරවන් මිසක් අර බල්ලොත් එක්ක ලැගලා මැක්කොත් එක්ක නැගිටින එකේ සීමාවක් තියෙනවනේ. ඇති වෙලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. ඔබතුමාට ඊළඟ ජනාධිපති වර්ණයේදී තව මාස කිහිපයකින් ලැබෙනවා. ඒ ජනාධිපති වර්ණයේදී ඔබතුමාට සහයෝගය ලබා දෙන්න පුළුවන් අපේක්ෂක එන බවක් පේනවාද? මම තාම දන්නේ නැහැ. ඇත්තටම
සහයෝගය ලබා ඒ දේශපාලන කතාබහ වුණාට අවසානයේ ඔය එකක්වත් කතාබහ වෙච්ච දේවල් කරෙන්නේ නැහැ නේ දැන් 2015 අපි කතාබහ කරිච්ච එක්කෙනෙක්වත් ආවේ නැහැ නේ අවසාන මාසයේ දෙක තමයි අවසාන මාසයේ ඔක තීරණේ මේක නිසා දැම්ම මත ප්‍රකාශ කරන්න ගියොත් මම නිකන් අර සුමනදාස අබේ වික්‍රම මහත්තයලා නැත්තම් අර ඔබතුමාලගේ හැමදාම උදේට අවිල්ල කේන්දර බලන කේන්දර මහත්තයෙක් වෙනවනේ මට ඒ ඒ තත්ත්වෙට මට එන්න බෑ හැබැයි මේ රට රකින්න හදවතින් රටට ජනතාවට ආදරය කරන මනුස්සයා එයා සුදු එක්කෙනෙක්ද කළු එක්කෙනෙක්ද උස එක්කෙනෙක්ද සිංහලද දෙමළද මුස්ලිම් මට අදාළ නැහැ. එහෙම රකින්න පුළුවන් මනුස්සෙක් අපිට හොයාගන්න ලැබුණොත් සම්පූර්ණ අපේ කාලය කැප කරලා උදව් කරනවා. එහෙම නැතුව තවදුරටත් වෙන කෙනෙකුට ඒ කියන්නේ මේ රට විනාශ කරන බලලෝභියෙකුට ආපු අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔබ නමට ඉන්න එක්සත් ජාතික පක්ෂයට ඉතින් ගමනක් ගමත නෙවෙයි. දැන් දැනට සමාජිකත්වයේ තියෙනවා මට තාම. ඔව්. ඔබ නමුත් ඔබ නමට ඉන්නවා කියන කාරණ ඔබම සඳහන් කරා. සමාජිකත්වයේ හොඳයි සමාජිකත්වයට කියමුකෝ. එතකොට ඒ එක්සත් ජාතික පක්ෂයට මේ රටේ තවදුරටත් ඉදිරි ගමනක් තියෙනවද? මෙහෙමයි සුදේව. දේශපාලන පක්ෂයක් වුණාම දුර ගමනක් යන්න පුළුවන් වෙන්නේ ඒ පක්ෂයේ ඉදිරි පෙළ නායකින්ට රට ගැන කැක්කුමක් ආදරයක් ජනතාව ගැන සෙනෙහසක් කරුණාවක් තියෙනවා නම් විතරයි. එහෙම නැති අයට දේශපාලනය කරන්න පුළුවන්. හැබැයි හරි කෙටි කාලේ. ඉතින් මම මේ දැන් තීරුම් අරගෙන තියෙන කාරණේ තමයි මම මේක කාටවත් අපහාස කරන්න කියන දේකුත් නෙවෙයි කවුරුවත් එක්ක වෛරෙන් කියන දේකුත් නෙවෙයි සුදේව. මට හිතෙනවා මෙහෙම දෙයක්. අපේ ගමේ ගොඩේ ඔය සයිමන් අයියලා අපුහාමිලා වගේ රටට ආදරේ අහිංසක මිනිස්සු ඉන්නවනේ. ඒ උදවියකින් හරියට දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒ උදවියගේ කතන්දර අහලා මට දැන් හිතෙන දෙයක් තියෙනවා රටකට ආදරේ කරන්න නම් Tamanට අඩුම ගානේ රකින්න දරුපවුලක්වත් ඉන්න ඕන. දරු පැටියෙක්වත් ඉන්න ඕන. පුතෙක් මුණුපුරෙක්වත් ඉන්න ඕන. දැන් අපිට වැරදුණු තැන මම කලිනුත් කිව්වනේ. එදා ජී.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇත්තාතේ බලයිල්ලුවේ මට රකින්න පරපුරක් නැහැ. ඔටුනු බලන් දන්න කුමාර කුමාරියක් නැහැ. හැබැයි එතුමට දරුව හිටියා. හැබැයි තේ එහෙම මිනිහෙකුට රටක් දුන්නම රටක් තියේද? එහෙම මිනිහෙකුට නෙවෙයි රට දෙන්න ඕන. රකින්න පරපුරක් තියෙන කෙනෙකුට. එතකොට තමයි රට ගැන කැක්කුමක් එන්නේ. ඔටුනු බලන් දන්න කුමාර කුමාරිය ඉන්න ඕන. ඔටුනු බලන් දෙන්නේ කියන්නේ ඔක්කොම රජ කරවන්න නෙවෙයි. රැක බලා ගන්න. හොඳට සුව පහසුවෙන් දිවි ගෙවන්න පුළුවන් අනාගත දරු පරම්පරාවක් තමන්ගේ කියලා පෙන්නන්න තියෙන ඒ හැඟීමක් එන්නේ. ඒ හැඟීම නැති මිනිසුන්ට රට ගැන ආදරයක් නැහැ. රට දෙගොල්ලන්ගේ සේවයක් බලාපොරොත්තු වෙන්න එපා. හොඳයි. අපි එතනින් එහාට ප්‍රශ්න කරන්නේ නැහැ. කිව්වේ මොකද්ද කියන එක ඔබම තීරණය කරන්න. ගරු මන්ත්‍රීතුමනි, ස්තුතියි සහභාගී වුණාට. අපි නැවතත් මුණ ගැන බලාපොරොත්තු වෙන තමයි සබු දෙන්න. බොහොම ස්තුතියි කරපු ආරාධනාවට ඔබ තිදෙනාටම ඒ වගේම ඔබගේ නාලිකාවේ සභාපතිතුම ඇතුළු සියලු දෙනා. හිතවතුනි අපි නිරන්තරයෙන් මේ ප්‍රශ්න කිරීම කරන්නේ රට වෙනුවෙන්. ඒ ඔබ දන්නවා. ඒයි අපේ වගකීම. අපි විශ්වාස කරන්නේ ඒ ඔබෙන් ඔබ අපෙන් බලාපොරොත්තු වන කාරණේ හැටියට. නැවතත් ලබන සතියේ ඒ ඉෂ්ට කරන බලාපොරොත්තු වෙන තමයි අපි සමුගන්නේ. ඔබට එතෙක් සුවදායි සතියක්.